හරි පද්ධති හතරෙම දරුවෝ කැමරා ඔන් කරන්නකෝ පුතේ හැමෝම කැමරා ඔන් කරන් හැමෝම කැමරා ඔන් කරන් හැමෝම කැමරා ඔන් කරන් අපේ මේ තුන්වෙනි පද්ධතිය හැමදාම සම්බන්ධ වෙනකොට මේ දෙවනි සතිය තුන්වෙනි සතියද හැමදාම මේ තුන්වෙනි පද්ධතිය किसी प्रमादिया प्रमादिया कौर विभाग हेमोम कैमरा ऑन करा नको हेमोम कैमरा ऑन करा एग्जाम करा द अरे अरे कौरत नेगेटिव पुतारा दूला हेमोम कैमरा ऑन करा कैमरा ऑन कर गन पुलवांग इदरा अदा गन ओन हेमोम कैमरा ऑन करा अरे एनांग हेमोटम पुतारा दूला हेमोटम सुबम सुब उदयसन सुब दवसक अलुत दवसक हेमोटम बुद्ध सरनाय देपीताई अपि अदत होंदट साकाच्याव करगमु अद अपि देवनी पाडम इवर करला दान्नय हदन्ने අද දෙවෙනි පාඩම ඉවර කරන්න හදන්නේ ස්ථಿತಿ විද්‍යුතය. ඒතර අපිට දෙවෙනි පාඩම ඉවර කරගත් ගණිපු ගමන් එලින්ම යන්න පුළුවන් අපිට හත්වෙනි පාඩම. ශක්ති ආකාරහ භාවිත. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. පුතලට එනම් සුභම සුභ උදෑසනක් සුභ දවසක්. හරි නේද? හරි එක සැරේට ආයුබෝවන් කියමු. 1 2 3. ආයුබෝවන් පුතේ. හරි කවුරුත් වාඩි වෙන්න. මේ කෝබලන්න කැමරා ඔන් කළා මට කියන්න එක්සෑම් එකට ෆේස් කරපු දරුවෝ MT3 වලට මාසි පරීක්ෂණ අංක 3ට මුහුණ දීපු දරුවෝ කො මුහුණ දුන්නද විභාගේ ලේසිද ඒක ටිකක් ලේසි වගේ නේ මටත් නිකන් හිතෙනවා ඒකේ මම ප්‍රශ්න අන්තර්ගතයේ 4 වෙනි පාඩම විතරක් ඇතුල් කරා 3 වෙනි පාඩමේ ප්‍රශ්න බලාපොරොත්තු වුණාද ඔව් පාඩම් දෙකම පාඩම් කරලා හිටියේ නේද හරියට ඒක විශේෂිත හේතුවක් නිසා තමයි මේ එහෙම කරන්න සිදු වුනේ 4 වෙනි පාඩමෙන් විතරයි ප්‍රශ්න කොට නගලා තිබුණේ ජලයේ කාර්යය. ඒතර අපේ විදුලි ජනනයේ පාඩම ඉස්සරහට ප්‍රශ්න යෙදෙන තැනක් වෙයි. තේරව නේද? ආයමත් විභාගිකදී ප්‍රශ්න යෙදෙන තැනක් වෙයි 3 වෙනි පාඩම විදුලි ජනන. හරි. මේ කෝ බලන්න එක්සෑම් එකේ ලකුණු 100ම තියෙන දරුවෝ පොඩ්ඩක් අත උස්සන් තාම ප්‍රතිඵල ලේඛන හදන්න නෑ එක්සෑම් එක ඔන්න එකේ තියෙන්නේ ඔබල ලකුණු 100 තියෙන දරුවෝ අත උස්සන්නකෝ අපි පොඩ්ඩක් යාළුවෝ කීප දෙනෙක් බලමු කතා කරන්න නෙමෙයි අපි කතා කරන්නේ ප්‍රතිඵල ලේඛනත් එක්ක කොබල ලකුණු 100 තියෙන දරුවෝ लखनऊ सी ये तीन दारु छुट्टा को बला अतोसन काउंड चातुषी अमाया दुआ इन्नो येनोर पुता इन्नो तब अनुगी आलोका दुआ इन्नो मिहिनी देवहारा दुआ तारिंदी डायस दुआ अरे ताकाउंड रादिनो सेनुवर ताकाउंड इन्हें तामा प्रतिपाल लेखनी हादलने अमे पुता लगे अहानी तमंगी लकन तम लबिल शेनुक केत्मिक इन्न विहंगन इन्न ताकिन चनुकी हर इतकोट मे अत संगीन लकन सीय आलूद नेत्माल प्रभाश्वर हर को बड़न लखन अणुट वेड़ी ओको मत लखन अणुट वेड़ी तोट सीय आईती ලකුණු 90ට වැඩි ඔක්කොම අතොස්සක් ලකුණු 90ට වැඩි නම් අතොස්සක් හරි ලකුණු 90 කියලා කියන්නේ ඒ සාමාර්ථ 95ට වැඩි නම් A+ හොඳම මට්ටමක ඉන්නවා හරි එතකොට විභාගය හරියටම විභාගයේ ලෙසම මුහුණ දුන්නා නම් ඒ ගන්න ලකුණු ප්‍රමාණය හොඳටම සෑහීමටපත් වෙන්න පුළුවන් අපි කිසිදු ෆිසිකල් පන්තියක් නැතුව ඔන්ලයින් වලින් විතරමයි මේ වැඩ කරන්නේ. කිසිදු ෆිසිකල් පන්තියක් නැහැ.
මේක දැන් අපිට උරු වෙලා තියෙන ෆිසිකල් පන්තියක් වගේ තමයි. හරි? එතකොට මේ දරුවෝ මම හිතන්නේ ඔන්ලයින් දිගටම ආපු දරුවෝ මාර්කට් එක 6 වසරින් ඉඳන්ම දිගටම ඔන්ලයින් විතරයි නේද? නේද පුතාලා? ඔන්ලයින් විතරයි. එතකොට අපි පිළිවෙලට පුතාලා වැඩ ටික කරගෙන යනවා නම් කරන වේදේ කොහොමද කියලා නෑ. හොඳට ඉගෙනගෙන හොඳට ස්කෝ කරන්න පුළුවන්. හරි. දැන් ඉස්කෝලේ වාර විභාගයේ ලකුණුවත් හොයාගන්න විදියක් නැන්නේ. දැන් ඉස්කෝලේ තාම ලැබුණේ නැන්නේද වාර විභාගවල ලකුණු? ලැබුණාද? 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 දැන් ඔන්ලයින් ක්ලාසස් පැවැත්වෙන නිසා ලකුණු දුන්නද? ඉස්කෝලේ ලකුණු. ඉස්කෝලේ ලකුණු. නෑ ඒක තමයි. අපි තව බලමු දැන් ඉස්සරහට ලබන සතියෙන් පස්සේ වගේ ඉස්කෝලේ පටන් ගනීවිනේ. එතකොට ඉස්කෝලේ ලකුණු ලැබුණට පස්සේ ලකුණු කතා කරමු. කොබලන් ඉස්කෝලේ ලකුණු ලැබුණ දරුවෝ විතරක් අත උස්සන්නේ. ඉස්කෝලේ ලකුණු ලැබුණ දරුවෝ විතරක් අත උස්සන්නේ. ඉස්කෝලේ ලකුණු ලැබුණ දරුවෝ විතරක්. හරි. ඉස්කෝලේ ලකුණු ලැබුණ දරුවෝ. අනිත් අත්පහත් දන්න කොබලන් ඉස්කෝලේ ලකුණු ලැබිච්ච නැති දරුවෝ තාමත් ඉස්කෝලේ සයන්ස් පේපර් එකට ලකුණු ලැබිච්ච නැති දරුවෝ. ඉස්කෝලේ පේපර් එකට ලකුණු ලැබිච්ච නැති දරුවෝ අත උස්සා. මම ගොඩක් ඉන්නේ ලකුණු ලැබුණ නැති දරුවා. ඒක නිසා අපි තව සතියකින් විතර වගේ ඒ ලකුණුත් එක්ක කතා කරමුනේ. ලබන සතියේනට මේ ටෙස්ට් එකේ ලකුණු ප්‍රතිඵල ලේඛනයක් තියෙනවනේ. ඒකත් ආවට පස්සේ ස්කූල් ටර්ම් ටෙස්ට් වල ලකුණු කතා කරමු. ඉස්කෝලේ දැන් මේ සතිය නැත්තත් ඊළඟ සතිය හරි පටන් ගන්න ඉන්නේ නේද? හරි. එහෙමනම් අපි යමු බෝඩ් එකේ පැත්තට. වැඩ ඔක්කොම නවත්තන්න. හරි. පද්ධති හතරෙම දරුවෝ යමු බෝඩ් එක පැත්තට. අපිට තියෙන්නේ දෙවෙනි පාඩම ස්ථිති විද්‍යුතයේ අන්තිම චුට්ට. අපිට තියෙන්නේ දෙවෙනි ඒකකය ස්ථිති විද්‍යුතයේ අන්තිම චුට්ට. ස්ථිති විද්‍යුතයේ අන්තිම චුට්ට. අද දිනේ තමයි 2022 හත්වෙනි මාසේ 16 වෙනිදා. ස්ථිති විද්‍යුතයේ මාතෘකාව තමයි මම හිතන්නේ තියෙන්නේ අපිට දාරිත්‍රක නේද? දාරිත්‍රක නේද අපිට කතා කරන් තියෙන්නේ? හැමෝටම මතකයි නේද? දාරිත්‍රක. ගිය සතියේ සෙනසුරාදා සියලුම පන්ති නිවාඩු වෙලා තිබුණේ නේ? අරගලේ පැවැත්විච්ච දවස නිසා ලංකාවේම පන්ති ෆිසිකල් පන්ති ඔන්ලයින් පන්ති සීලම් පන්ති නිවාඩු දීලා හැම ගුරුවරයෙක්ම ආයෙත් සෑම ආයතනයක්ම ඒ නිසා තමයි පාන්තර තීරණය කරේ පන්ති පවත්වන්නේ නැහැ කියලා. එතකොට ගිය සතිය අතර මේ කොටස කරා නම් අපි මේ දෙවෙනි පාඩම ඉවරයි. එලින්ම අද අපිට හත්වෙනි පාඩම පටන් ගන්න තිබුණා. ඒතර පළවෙනි වාරේ ඔක්කොම වැඩි ඉවරයි. ස්ථිති විද්‍යුතයේ යටතේ අපිට තියෙන්නේ දාරිත්‍රක කියලා මාතෘකාවක්. දාරිත්‍රක මේක මම වීඩියෝස් පවා ලෑස්ති කරගෙන ඉන්නේ. දාරිත්‍රක තමයි අපේ යන මාතෘකාව. දාරිත්‍රක රතු පාටින් ලියලා තියෙන පේනම ඇතිනේ. හරි. වැඩි රතු පාටින් ලියන්නේ දාරිත්‍රක. මේ පුතාලට දැන් අද සවස් කාලෙන් පස්සේ නෑ සඳුදා උදේට තමයි ඔක්කොම ඩියුටිස් වැටෙන්නේ. සඳුදා උදේට වැටේවි මේ හත්වෙනි පාඩමේ ඩියුටි. ශක්ති ආකාර හා භාවිත. වෙනද වගේ සටහන් ලියලා සූදානම් වෙන්න හොඳේ. දැන් අපි රිවර්ස් ක්ලාස් එක කරන්නේ 13 වෙනි පාඩම නේද? වායු ගෝලේ නේද? ගිය සතියේ ඉරිද කරේ 13 වෙනි පාඩම වායු ගෝලේ. දැන් පළවෙනි වාරේ වැඩ ඔක්කොම ඉවරයි. මෙතනින් ඉවරයි. අද දවසේ පස්සේ. එතකොට අපේ රිවර්ස් ක්ලාස් එක කියන්නේ දෙවෙනි වාරට අදාළ අන්තිම පාඩම 13 පාඩම. ලබන සතියේ ෆෝවර්ඩ් ක්ලාස් එක කියන්නේ 7 වෙනි පාඩම. අපි එකේ ඉඳන් 6 දක්වා ඉවරනේ. ෆෝවර්ඩ් ක්ලාස් එකේ තමයි 1යි 2යි ඉවරුනේ. දැන් මේ දෙවෙනි ඉවරනවා. රිවර්ස් එකේ 6 5 4 3 වෙනකම් ඉවරනවා. හරි. විභාගත් මාසික පරීක්ෂණ 1 ඉවරයි 2 ඉවරයි 3 ඉවරයි. දැන් තියෙන ලොකුම ලොකු විභාගයක් ටර්ම් ටෙස්ට් එකක් ලියන්න තියෙනවා. ඒක ගැන මම දිනේ කියන්නම් ඉස්සරහ. ටර්ම් ටෙස්ට් එක. දාරිත්‍රකයක් මෙන්න මේ වගේ. දාරිත්‍රකයක් බාහිරින් බැලුවම බාහිර පෙනුම ඔන්න යන. ඔන්න සිලින්ඩරාකාර කොටසක් තියෙන මෙන්න එක අග්‍රයක් මෙන්න තව අග්‍රයක්. ඔන්න ඔහොම තියෙන. දාරිත්‍රක.
දාර්ශනික. ඒතර මේ කතා කරන්නේ අපි ස්ථಿತಿ විද්‍යුතයේ යෙදීමක් කතා කරන්නේ හොඳේ. ස්ථಿತಿ විද්‍යුතයේ යෙදීමක් කතා කරා. දාර්ශනික. මේ දාර්ශනික මෙහිම මේ මේ තියෙන බාහිර පෙළ. ඒතර මේ අග්‍ර දෙකක් තියෙනවනේ අග්‍ර දෙකක් තියෙනවා. මේ තියෙන්නේ දාර්ශනිකයක බාහිර පෙනුම. දැන් මම රූප පෙන්වන්නම්කෝ. බාහිර පෙනුම. බාහිර පෙනුම. චුට්ටකින් පුතේ. ආ මගේ ළඟත් දාර්ශනික තියෙනවලු. පොඩ්ඩකින් පුතේ පොඩ්ඩයි ඉන්න. හරි බාහිර පෙනුම මේකේ මේ පරිපත සංකේතයකුත් තියෙනවා තාම කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ මේ දාර්ශනිකේ මොනවද කරන්නේ කිසි දෙයක් තාම කියලා දීලා නැහැ ඔය බාහිර පෙනුම ඊළඟට මම කියන්න හදන්නේ දාර්ශනිකයක පරිපත සංකේතය පරිපත සංකේතය පුතාට මතකද මේ අයවසරේ විදුලිය පාඩමේදී අයවසර විදුලිය පාඩමේදී බල්බයක් අපි සංකේතවත් කරේ මෙන්න මෙහෙම නේද? රවුමක් දැම්ම මැද කතිරය මේ තියෙන්නේ අග්‍ර දෙක. මතකද? බල්බයක් කොහොම නේද සංකේතවත් කරේ පුතාලා? මතකද? හරි. කෝෂයක් ගත්තහම කෝෂයක මෙන්න ධන අග්‍රය මෙන්න කෝෂයක ඍණ අග්‍රයනේ. ධන අග්‍රය ඍණ අග්‍රය වියලි කෝෂයනේ. අපි මේ කෝෂයක් සංකේතවත් කරේ මෙන්න මෙහෙම නේද? ඔන්න ධන අග්‍රයේ දිගු අග්‍රය ඍණ අග්‍රයේ කොට අග්‍රය. කොහොම නේද? හරි? සම්මත පරිපත සංකේතය කොහොම නේද? දැන් වෝල්ට් මීටරය කොහොම නේද සංකේතවත් කරේ? ඇමීටරය කොහොම නේද සංකේතවත් කරේ? පුතාලා මතකද? සම්මත සංකේත පරිපතවල ඇතුළත් වෙන සම්මත සංකේත මතකද? අයවසරේ 8 වෙනි පාඩම සුවපාසු දිවියක් සඳහා විදුලිය. ඉතින් අන්නේ වගේ මේ තියෙන සම්මත සංකේත. පරිපතවලට දාන්න ඇතුළත් කරන මේ සංකේත. පරිපත නිරූපණය කරද්දී පරිපතයක් අපි අඳින්දී බල්බයක් මේ විදියට, වෝල්ට් මීටරේ මේ විදියට, ඇමීටරේ මේ විදියට. හරි? මෙන්න කෝෂ. ඒ විදියට මේ දාරිත්‍රක වලට පරිපත සංකේතයක් තියෙනවා. ඒක හරිම ලේසි මතක තියාගන්න මෙන්න එක ඉරයි දෙවනි ඉරයි මෙන්න අග්‍ර දෙක උච්ච ගන්න නේ සොරවුවක් වගේ නේ හරි ජලයේ බැසගෙන යන දිනනේ ඉරි දෙකක් ගැනුවා මෙන්න අග්‍ර දෙක මේ තියෙන්නේ පරිපත සංකේතය පරිපත සංකේතය පරිපත සංකේතය පරිපත සංකේතය හරි දාරිත්‍රකයක කෘත්‍ය මොකක්ද? දැන් මම රූප පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න රූප පෙන්නන්නම් වීඩියෝ එකකුත් ලෑස්ති කරන් ඉන්න. මේ දාරිත්‍රකයක කෘත්‍ය මොකක්ද? ප්‍රයෝජනේ මොකක්ද? මේකෙන් මොකක්ද පරිපත්‍රේ ලැබෙන වාසිය? පරිපත්‍රේ ඉටු වෙන කාර්ය කුමක්ද? ඒක තමයි අපි කියනෝ දාරිත්‍රකයේ මගින් පුළුවන්ලු ආරෝපණ. ආරෝපණ කියපු ගමන් අපිට මතක් වෙන්නේ ධන ආරෝපණ ඍණ ආරෝපණ. වර්ග දෙකයි අපිට මතක් වෙන්නේ. ආරෝපණ తాවකාලිකව ගබඩා කර තැබීමක් සිදු වෙනවා ආරෝපණ මේ තුල తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් මම ඒක නිසා කෘත්‍ය එල්ලිනවා කෘත්‍ය තමයි දාරිත්‍රකේ කෘත්‍ය ආරෝපණ ආරෝපණ తాවකාලිකව ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම පුතල්කේ සර් මේ ඒතර සර් වියලි කෝෂ වලත් ඔය වගේ වැඩක් නේ කරන්නේ කෝෂ වලත් ඔහොම දෙයක් වෙනවනේ ඔව් ඒක හරි කෝෂ වල ආරෝපණ ගබඩා වීමක් සිදු වෙලා තියෙනවා මම ඒක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ
මොකද මේ කෝෂවල ආරෝපණ ගබඩා වෙලා තිනවා කියන්නේ හරි අපි වියලි කෝෂයක් ගමුකෝ ටියුට් එක බලන්න එපා දැන්ම නෝට් එක බලන්න එපා ඒ ඔක්කොම එහෙම තියෙන දැන් දැන් නෝට්ස් ලියලා නේ ඇත්තේ හොඳට බෝඩ් එක පැත්තට හැරි හොඳට අහගන්න උතර මේක ආයමත් පාඩම් කරන දෙයක් ඉදු වෙන්නේ නැහැ කෝෂයෙන් ගත්තොත් පුතාල ගන්න මෙන්න මෙහෙම කතාවක් වියලි කෝෂයක් අපි වියලි කෝෂය ගමු මෙන් පුතේ ඔන්න වියලි කෝෂය පුතාට තේමිත රූපයෙන් දොන්න සාමාන්‍ය සටහන මේ වියලි කෝෂයේ මේ අග්‍රයට අපි හැමෝම කියන්නේ ධන අග්‍රයනේ මේ මේ කෙළවරට අපි හැමෝම කියන්නේ ඍණ අග්‍රය එහෙමනේ එතකොට මම බල්බ් එකක් අරගෙන බල්බයක් අරගෙන ඔන්න බල්බය සූතිකා විදුලි බුබුලක් සම්බන්ධ කරා එතන මට සම්බන්ධක කම්බි දීලා තියෙනවා මම සම්බන්ධක කම්බි මෙන්න කම්බිය ධනක්නේ කෝෂයේ ධනග්‍රයට සම්බන්ධ කරලා බල්බ් එකේ මේ ස්ථානට ස්පර්ශ කරනවා තව කම්බි කියලා කරගෙන ඍණග්‍රයට සම්බන්ධ කරලා මෙන්න මේ ස්ථානයට සමග ස්පර්ශ කරනවා එතන අපි දන්න කාරණේ තමයි මේ බල්බ් එක දැල්වෙනවා බල්බ් එක දැල්වෙනවා බල්බ් එක දැල්වෙනවා ඒකට හේතුව මම පුතාට කියලා දීලා තියෙනවා ඒකට හේතුව තමයි අපි විදුලි ජනනයේ පාඩමේදී කියන්නේ මේ කෝෂය තුල අපි විදුලි ජනනයේ පාඩම ඉවර කරන්නේ තුන්වෙනි පාඩම මේ කියනවා අපි කියන මේ කෝෂය තුල රසායනික ද්‍රව්‍ය තියෙනවා ඒ රසායනික ද්‍රව්‍ය අතර අන්තර් ක්‍රියාව සිදු වෙනවා ඒ රසායනික ද්‍රව්‍ය අතර අන්තර් ක්‍රියාවෙන් විදුලි ජනනය වෙනවා ඒ ජනනය වෙන විදුලිය ඒ ජනනය වෙන විදුලිය කෝෂයේ ධන අග්‍රයෙන් මෙහෙම එළියට ගිහිල්ලා කොහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මේ සූත්‍රිකාව තුලින් ගිහිල්ලා සූත්‍රිකාව තුලින් ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මේ ඍණග්‍රයට යනවා අපි කියන විදුල ධාරාව ඔහොම ගමන් කරනවා සංවෘත පරිපථයක් ගොඩනැගිලා තියෙන්නේ ඒ නිසා බල්බ් එක දැල්වෙනවා ඒතර අපි කියන මේ ගමන් කරන ධාරාවට කියන කැපිටල් I කියලා සංකේතවත් කරා කැපිටල් I ධාරාව තමයි මේ යන්නේ කැපිටල් I ධාරාව තමයි මේ යන්නේ මේ කැපිටල් I ධාරාව විදුල ධාරා මයින් ලැබෙන අන්තර්ජාතික සම්මතයකදී මට chat box එකට ඉක්මනින් එවන විදුල ධාරා මයින් ලැබෙන අන්තර්ජාතික සම්මතයකදී දැන් පාඩම් කරලා නේ ඉන්නේ අද විදුල ධාරා මයින් ලැබෙන අන්තර්ජාතික සම්මතයකදී මොකද පුතේ ඇම්පියර් නේ ඇම්පියර් නේද හරි ඇම්පියර් ඇම්පියර් එතකොට පුතාලා නිකමට හිතන්න මෙන්න මෙතන විදුල ධාරා ප්‍රමාණය විදුල ධාරා ප්‍රමාණය ඇම්පියර් I සමානයි I සමානයි අපි කියන්නේ I සමානයි एम्पियर दशम पहाई के लिए तन उन्नो होता है नहीं रूपने करा आई समान आई आई क्या ने विद्युत दारा दशम पहाई एम्पियर 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 क्या ने विद्युत दारा मानलो अपना अंतर्जात के सम्मते के मुन लोगों के पिलिकत अंतर्जात के सम्मते के एम्पियर हर ये तो कोटे दें उन्हें विद्युत दारा को मगला गया नमूत मैं कहते ले सात्य वर्ष में सिद्ध ने मैं खाता हूं नहीं इतना मैं मुकदमे इद्रिपात कर दी मैं इद्रिपात कर दी ने ඉගෙන ගන්න අයට නේ අධ්‍යනය කරන අයට අධ්‍යනයේ පහසු සඳහා ඉදිරිපත් කරපු සංකල්පයක් තමයි මේ තියෙන්නේ. මේ හා සම්බන්ධව සමීකරණ ඉදිරිපත් කරලා තිනවා V = IR කියලා ඕම් නියමයෙන් සමීකරණයක් එනවා. ඊට පස්සේ අපි මේක ගණන් හදනවා. ඇම්පියර් ගණන් අරගෙන ගණන් හදනවා. ප්‍රතිරෝධ අරගෙන ගණන් හදනවා. විභවান্তর අරගෙන ගණන් හදනවා. නමුත් සත්‍ය වශයෙන්ම මෙතන සිදු වෙන මෙන්න මේ වගේ දෙයක්. උතල දැනගන්න මේ කෝෂය අපි කියනවා මේ පැත්ත ඍණයි කියලා කියනවා. අර තිනුනේ පිටි මෙන්න මේ පැත්ත ඍණාග්‍රේ මේ පැත්ත අපි කියනවා ධනාග්‍රේ ඇත්තටම පුතාලා දැනගන්න ඍණ අග්‍රය කියන හේතුව මේ පැත්ත අපි කියනවා මේ පැත්ත තියෙන්නේ ඍණ විභවයක් ඍණ විභවයක් මේ පැත්ත තියෙන ධන විභවයක් අද මම මෙහෙම ඉතලයක් දාලා කියන මෙතන තියෙන්නේ ඍණ විභවයක් ඍණ විභවයක් ඍණ කියලා කියන්නේ හැමෝම දන්නෝ මේ ඔකනේ සංකේත ඍණ විභවයක් තියෙන මේ ඍණ අග්‍රයේ තියෙන ඍණ විභවයක්. මෙතන මේ ධන අග්‍රයේ තියෙන අපි කියන ධන විභවයක්. මෙතන තියෙන ධන විභවයක්. මෙතන තියෙන ධන විභවයක් මෙන්න ධන විභවයක් මම සංකේත මේ ලිව්වා හරි. එතන මම පුතාලට කියන්න ඕන මොකද්ද මේ ඍණ විභවය කියන කතාවේ තේරුම. ඍණ විභවය කියන කතාවේ තේරුම තමයි මේ අග්‍රය තුල ඉලෙක්ට්‍රෝන තියෙන. ඉලෙක්ට්‍රෝන ඒක රාශිය වෙලා තියෙන. ඉලෙක්ට්‍රෝන පවතින ඉලෙක්ට්‍රෝන ඒක රාශිය වෙලා තියෙනවා දැන් පුතාලා පොඩි කාලේ ඉඳන් දන්නවා ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද දැන් පාඩමේ මුලත් ඉගෙනුවා ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද
ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඍණාරෝපිතයි. ඒතර මතක තියාගන්න මෙන්න මේ කෙලවරේ පුතාලා මේ කෙලවරේ ඉලෙක්ට්‍රෝන පිරලා පිරලා තියෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන පිරලා පිරලා තියෙමෙන්. ඒතර මේ කෙලවරේ ඉලෙක්ට්‍රෝන පිරලා පිරලා තියෙන නිසා අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඍණ විභවයක් තියෙනවායි කියන්නේ. එතන මේ කෙලවරේ ඉලෙක්ට්‍රෝන නැහැ. අද මේ කෙලවරේ ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන හිගයක් තියෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ ධන විභවයක් කියලා. අද ධන විභවයක් තියෙන ඉලෙක්ට්‍රෝන හිග නිසා තමයි ධන කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහි ඕනොඩක් වඩා වැඩිපුර තියෙන නිසා තමයි ඍණ විභවයක් කියලා කියන්නේ. එතන මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙතෙන්දි වෙන්නේ පුතාල දැනගන්න පරිපතේ සංෘත වුණාම. පරිපතේ සංෘත වුණාම සිදුවෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන මේ ඍණ විභවයේ මේ ඍණ විභවයේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් පිරීලා තියෙනවා. අද ඉලෙක්ට්‍රෝන මෙතන පිරීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. මට උදව් කරන්න මේ ඍණ ආරෝපණ එක ළඟ තියෙනකොට මට උදව් කරන්න ඍණ ආරෝපණ ඇති අතර ඇතිවන්නේ ආකර්ෂණ බලද විකර්ෂණ බලද? ආකර්ෂණ බලද විකර්ෂණ බලද? මෙතන ඉලෙක්ට්‍රෝන විතරක් පිරීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන 100ක් විතර පිරීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර ඇතිවන්නේ නෝට් එක අපි කියලා දුන්නනේ. ඔහුගේ දසල කතා කරානේ. ඍණ ආරෝපණ අතර ඇතිවන්නේ ආකර්ෂණ බලද විකර්ෂණ බලද? මොකද ආකර්ෂණ බල අංකයක විකර්ෂණ බල අංක දෙක. ටැබ් බොක්ස් එකට යවන්නකෝ. ආකර්ෂණ බල අංකයක විකර්ෂණ බල අංක දෙක. ආකර්ෂණ බල අංක දෙක එක විකර්ෂණ බල අංක දෙක. හරි. හැමෝගෙම එන්නේ අංක දෙක. එක කියලා හිත ගමන් එනවා කාගේ හරි එයා වහාම ගිහිල්ලා පාඩමේ මුල රෙකෝඩින් බලන්න අංක එක එවන දරුවෙක් මම දැක්ක මේ chat box එක දිගට එනවා විතර එකක් කොහොම එනවා අන්නේ දරුව වහාම රෙකෝඩින් බලන්න මේ පන්තියට දෙ දීපු දෙවනි සතිය පළවෙනි සතිය බලන්න ඒක කොහොම කතා කරලා තියෙනවා හරි එතකොට පුතාල දැනගන්න මේ කෙලවරේ ඍණ ආරෝපණ තියෙන නිසා ඍණ ආරෝපණ එකට එක පොකුරට ඉන්නකොට ඍණ ආරෝපණ විකර්ෂණික මෙතන ඉලෙක්ට්‍රෝන අපි කියන ඉලෙක්ට්‍රෝන පීඩනය හරි වැඩි ඉලෙක්ට්‍රෝන මහා විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන එක එක්කිනා තල්ලු කරගන්න විකර්ෂණික කරන තල්ලු කරගන්න එක්කෙනෙක් වෙන මේ ඔය ඇවිල්ලා ඇඟේ වදින්න එපා චුට්ටක් පිට හර යන්න අපි ඍණ ඍණයේද විකර්ෂණ වෙනව නේදනේ අනිත් එක්කලා මේ පැත්තට හැරෙනකොට තව එක්කෙනෙක්ගේ මූණේ වදිනවා ඒ අනිත් පැත්තට හැරෙනකොට තව එක්කෙනෙක්ගේ අතේ වදිනවා නේ ඉඩ නැහැ ඉලෙක්ට්‍රෝන විකර්ෂණික ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන කල්පනා කරනවා අපි මොකටද අපි මොකටද මෙතන එකම තැනට වෙලා නේ සෝරි අපි මොකටද මේ එකම තැනට වෙලා ඉලෙක්ට්‍රෝන පීඩනේ වැඩි තැනක ඉන්නේ අපි අතර කොහොමවත් විකර්ෂණයක් ඇති වෙන්නේ ඒ නිසා අපි කොහොම හරි යන්න උත්සාහ කරමු ධන කෙලවර ඇයි පුතාල දන්නව මෙතන ඍණයි මෙතන ධනයි නම් ධනයි ඍණයි අතර මොන බලද ධනයි ඍණයි අතර එක ආකර්ෂණ බල දෙක විකර්ෂණ බල ධනයි ඍණයි අතර මොකක්ද තියෙන්නේ ධන ආරෝපණය ඍණ ආරෝපණය අතර ධනයි ඍණයි අතර තියෙන්නේ ආකර්ෂණ බලද විකර්ෂණ බලද ආකර්ෂණ බල අංක එක විකර්ෂණ බල අංක දෙක ධනයි ඍණයි අතර තියෙන්නේ මොන බලද ආකර්ෂණ බල එතකොට දැන් ඉලෙක්ට්‍රෝන මෙතන මෙතන තියෙනකොට ඉලෙක්ට්‍රෝන පීඩනය හරි වැඩි ඉලෙක්ට්‍රෝන විකර්ෂණයෙන් එක එකනක් දෙපැත්තට තල්ලු කර ගන්නවා ඉතින් ඉලෙක්ට්‍රෝන හරිම අපහසින් තමයි මේ කෙලවරේ ඉන්නේ නමුත් මම මේ කියන්නේ මේ මුලදී කෝෂයක් ගත්තාම වෙන කතාවක් වෙන කෝෂය තියෙන මේ ඔන්න කෝෂය මේ ධන අග්‍රය මේ ඍණ අග්‍රය ඔන්න ඔහම කෝෂය තියෙද්දි වෙන කතාවක් තමයි මම මේ කියන්නේ ඒතර මේ පැති ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා හරි ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා හරි ඒතර නමුත් මේ ඉලෙක්ට්‍රෝන වලට දැන් මෙතන ඉන්න බෑ ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලය තියෙන නිසා ඉතින් ඉලෙක්ට්‍රෝන කල්පනා කරන අපි මොකටද මේ අග්‍රයට එලා ඉන්නේ අපි කොහොම හරි පණුව මේ පැත්තට කියලා යනවා මේ හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ ධන අග්‍රය වෙත යනවා කියලා කොහොම හරි හිතාගෙන ඉන්නේ නමුත් එන්නේ හිතාගෙන හිටියට එහෙම හිතාගෙන හිටියට මේ දැන් ඉලෙක්ට්‍රෝන සමහර අය කියන අපි මේ කෙලවරේට වෙලා ඉන්නේ නැතුව අපි යමු මෙතනින් උඩට අපි යමු මෙතනින් උඩට කියලා කල්පනා කරනවා කවුද ඉලෙක්ට්‍රෝන ඇයි මෙතන ධනනේ ඍණයි ධනයි අතර ආකර්ෂණ බලනේ තියෙන්නේ ඒක නිසා ඉලෙක්ට්‍රෝන මෙහෙම යන්න හදනකොට කෝෂය කෑ ගහනවා එහෙමනම් එන්න හදන්න එපා කෝෂය ධන අග්‍රය කෑ ගහනවා ඍණ ඉලෙක්ට්‍රෝන වලට කියන හරි ඔයාලා ඍණ බව ඇත්ත ඔයාලා ඔතන අපහසුවෙන් ඉන්න බවත් ඇත්ත මේ විකර්ෂණයට ලක් වෙමින් ඉන්න බවත් ඇත්ත හැබැයි ඔයාලට අපේ කෙලවරට එන්න ඕන නම් කොහොම කෝෂය තුලින් එන්න පවක නීති විරෝධී එනවනම් එන්න බාහිර පරිපථයක් ඔස්සේ එනවනම් එන්න බාහිර පරිපථයක් ඔස්සේ දැන් ඉතින් මෙතන බාහිර පරිපථයක් නැහැ
ඉතින් අපි ගාලා තියෙන වියලි කෝෂ සාමාන්‍ය ආකාරයෙන් තියෙනකොට මෙන්න මේ කතාව තමයි යාලේ ඉන්නේ. එයාලා ඉලෙක්ට්‍රෝන මෙතන පිරලා තියෙනවා මෙතනට යන්න බැරුව ඉන්නේ. ඉලෙක්ට්‍රෝන මෙතන පිරලා ඉන්න මෙතනට යන්න බැරුව ඉන්නේ. කෝෂය තුලින් එන්න දෙන්නේ නැහැ. කෝෂය තුලින් එන්න දෙන්නේ නැහැ. හරි. ඉතින් දැන් කෝෂය තුලින් එන්න දෙන්නේ නැහැ. ඒක නීති විරෝධී. එහෙම හිතා ගන්නකො හරි. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන බලාගෙන ඉන්නේ කොයි වෙලාවක හරි. කොයි වෙලාවක හරි බාහිර පරිපථයක් ගොඩනගන ගමන් බාහිර පරිපථය සියයන්. මොනකොට තමයි බලාපොරොත්තු වෙන්නේ. ආ රයිට්. එහෙම ඉන්න වෙලාවේ එහෙම ඉන්නලා තමයි මෙන්න ළමෙක් ඉඳන් බල්බ් එකක් දල්වන්න යන්නේ. මෙන්න කම්බි සම්බන්ධ කළා මෙන්න බාහිර පරිපථයක් ගොඩනැගෙනවා. ඒ වෙලාවේ ඉලෙක්ට්‍රෝන කියනවා අපිට තවත් මෙතන විකර්ෂණ බලයට ලක් වෙමින් මෙතන තියලා ඉන්න බෑ. අපිට දැන් ධනාග්‍රය පැත්තට යන්න ඕනේ. මොකද හේතුව අපි ඍණයි මෙතන ධනයි. ධනනේ ඍණයි ධනයි අතර ආකර්ෂණ බල. ඒක නිසා අපිට ටිකක් ගැළපෙනවා. ඒක නිසා අපිට මේ කෙළවට යන්න ඕන කියලා ඉලෙක්ට්‍රෝන කියනවා. අපිට දැන් යන්න විදියක් නැතුව තිබ්බේ. නමුත් දැන් මේ වෙලාවේ ළමෙක් බල්බ් එකක් පත්තු කරන්න යනවා. බාහිර පරිපථයක් ගොඩනැගිලා දිනන මේ අවස්ථාවේ ප්‍රයෝජනකම් කියලා මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන මේ ඍණ විභවයට අදාළව ඍණ අග්‍රේ පාත් ඉලෙක්ට්‍රෝන පේලියට මෙහෙම යන පටන් ගන්නවා මේ රතු පාටින් මම පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම මේ රතු පාටින් පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම මොනවා ඊ අකුරක් දාන්න ඕන ඉලෙක්ට්‍රෝන එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමත් එක්ක ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි සිදුවෙන්නේ අද ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි සිදුවෙන්නේ ඇත්තටම මේ බල්බ් එක දැල්වෙනවා කියලා කියන්නේ පුතාල දැනගන්න බල්බ් එක දැල්වෙනවා කියලා කියන්නේ මේ බල්බ් එක දැල්වෙනවා කියලා කියන්නේ අපි කියන්නේ කෝෂයේ ධන අග්‍රයේ සිට කෝෂයේ ඍණ අග්‍රය දක්වා විද්‍යුත් ධාරා යනවා කියලා නේ කියන්නේ. නමුත් ඒක මනක්කල්පිත සිදුවීමක්. අපි අධ්‍යනයේ පහසුව සඳහා ගොඩනගා ගනිපු කාරණයක් විතරයි. නමුත් සත්‍ය වශයෙන්ම පරිපථය තුල සිදුවෙන්නේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කිරීම. පැහැදිලිද? හරි. එතකොට ඒ වෙලාවට තමයි බල්බ් එක පත් වෙන්නේ. එතකොට දැනගන්න මේ එතකොට වියලි කෝෂ තුල මෙන්න ආරෝපණ කපඩා වෙලා තියෙනවා. වියලි කෝෂ තුලත් ආරෝපණ කපඩා වෙලා තියෙනවා. අපි වියලි කෝෂයක් කඩෙන් මිලදී ගත්තාම ඒ වියලි කෝෂයේ ඍණ අග්‍රය තුල ඉලෙක්ට්‍රෝන කපඩා වෙලා තියෙනවා. ධන අග්‍රය තුල ඉලෙක්ට්‍රෝන හිඟයක් තියෙනවා. ඒක නිසා තමයි මෙතෙන්ට ධන කියන මෙතෙන්ට ඍණ කියන මෙතන ධන විභයක් මෙතන ඍණ විභයක් පැහැදිලිද පුතාලට හරි එතකොට මතක තියාගන්න වියලි කෝෂ මගින් කරන්නේ විද්‍යුත් ආරෝපණ ගබඩා කර තබා ගැනීමක් එතකොට මම මේ කතා කරන්න යන ධාරිත්‍රික වලින් කරන්නේ විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කර තබා ගැනීම හරි මම මෙන්න මෙතන පොඩ්ඩක් තව චුට්ටක් මම කියලා යන්නම් මෙතන කියලා බෝඩ් එකේ මකනවා මෙතන තව පොඩි දෙයක් මට කියන්න තියෙනවා ඒ තමයි දැන් පුතාලා කියයි සර් මේ ඉලෙක්ට්‍රෝන ගමන සිදු වෙන්නේ කොච්චර වෙලාවක් වෙනකම් ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරන්නේ ඍණ අග්‍රය ඉඳන් ධන අග්‍රය වෙනකම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොච්චර වෙලාවක් වෙනකම්ද හරි මම හිතන්න පුතාලා මෙන්න ඉලෙක්ට්‍රෝන පුතාලා ඉලෙක්ට්‍රෝන හිතන්න මේ පැත්තේ 10ක් තියෙනවා කියලා හිතන්න ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දිගටම ඉලෙක්ට්‍රෝන යනවද නෑ පුතාලා දන්නෝ වියලි කෝෂයක් කිසියම් පැය ගන්නක් භාවිතා කරයින් පස්සේ අපි කියනවා වියලි කෝෂයේ චාර්ජ් එක අවසන් ආරෝපණය ඉවරයි සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා වියලි කෝෂනේ බැටරිය බැහැලා නේ එහෙම කියනවා ආරෝපණය අවසන් නේ ෂේ වෙලා ඉවරයි. එහෙම වෙනකොට අපි මොකද කරන්නේ? ඒ වියලි කෝෂය විසි කරලා ඉවත දාලා විසි කරනවා කියලා කියන්නේ එළි මහන නෙමෙයි ක්‍රමවත් ලෙස ඉවත දාලා අලුත් වියලි කෝෂයක් ගන්න එක තමයි කරන්නේ සාමාන්‍ය. නමුත් දැන් රීචාර්ජබල් නේ බැටරි එහෙම තියෙනවා. ඒ වගේ නේ මේ කතා කරන සාමාන්‍ය වියලි කෝෂයක්. ඒතර මොකද්ද ඔය ආරෝපණය අවසන් කියලා කියන්නේ? ආරෝපණේ චාර්ජ් එක අවසන් කියන්නේ බැටරි එක බැහැලා කියලා කියන්නේ චාර්ජ් එක අවසන් කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි පුතාලා දැනගන්න දැන් මෙතන මම උදාහරණයක් ගත්තා ඍණ අග්‍රයේ තුන ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8 9 10. ඉලෙක්ට්‍රෝන 10ක් විතරක් මේ පුතේ ඉලෙක්ට්‍රෝන ලක්ෂ ගණනක් තියෙන හොදේ. ඉලෙක්ට්‍රෝන ලක්ෂ ගණනක් තියෙන නමුත් මම මේ කතාව පැහැදිලි කරන්න ඕන නිසා ඉලෙක්ට්‍රෝන 10ක් තමයි ගත්තේ. හරි. එතකොට මම කියනවා මේ දැන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ පීඩනය වැඩි නිසා බාහිර පරිපථවල සි ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරි. හිතන්න ඕනේ එක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරා. අද මම ඔන්න මේ පැත්ත ලියා ගන්න මෙතන තියෙන්නේ පුතාලා මෙතන දැනගන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන 10ක්. හරි. දැන් ඕනේ එක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරා.
මෙහෙම ඇවිල්ලා මෙතෙන් එනවා. ඔන්න මේ ඉලෙක්ට්‍රෝනය නේ මෙතනින් ආව මෙතෙන් ආව. හරි. එහෙනම් දැන් මේ පැත්තේ කී ඉලෙක්ට්‍රෝනය? හරි. මේ පැත්තේ කී ඉලෙක්ට්‍රෝන? දෙවන ඉලෙක්ට්‍රෝනයක් තාව. ඒතර මේ අතුත් නැහැ දැන් මේ අතුත් තාව මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ඇවිල්ලා මෙන් ආවා දැන් ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. දැන් එතකොට මෙතන 1 2 3 4 5 6 7 8යි. දැන් ඉලෙක්ට්‍රෝන 10ක් නැහැ. මෙතන තියෙන්නේ 8යි. මෙතන තියෙන 8යි. මම ආරෝපණ වලින් කියන්නම්. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එකක් කියලා තමයි ගන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එකක් කියලා ගන්න. හරිද? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එක. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන දැන් ආරම්භයටම ගිහිල්ලා බලමු. ඉතින් ආරම්භයටම ගිහිල්ලා බලමු. උතාර තේරෙන විදිහට ආරම්භයටම ගිහිල්ලා බලමු. දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන 10ක් තිබුණානේ. 1 2 3 4 5 6 7 8 9 10. එහෙනම් මේ පැත්තේ තියෙන ඍණ 10ක්. ඉලෙක්ට්‍රෝන එක කාරෝපණය ඍණ එකයි. ඒ වගේ 10ක් තියෙනවා. ඒතර ඍණ එකේ 10ක් ඍණ 10ක් තියෙනවා. මේ පැත්තේ එහෙම නැහැ. දැන් මොකද වෙන්නේ? මෙන්න 1 ඉලෙක්ට්‍රෝනයක් යනවා. කොහොම ගියා මෙතෙන්ට ආවා. එනකොට මේ බලන්න මේ පැත්තේ 1 ඉලෙක්ට්‍රෝනයක් ආවා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන තියෙන 9යි. 9 කියලා කියන්නේ මෙතන ඍණ 9යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 9 නම් ඍණ 9යි. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයක් ආපු නිසා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයක් ආපු නිසා මම කියනවා ඍණ එකක් දැන් මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ආපු නිසා ඍණ එකක් තියෙනවා. හරි. දෙවෙනි ඉලෙක්ට්‍රෝනෙත් යනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝනෙත් යනවා. මෙන්න දෙවෙනි ඉලෙක්ට්‍රෝනෙත් ගියාම ගියා. මෙන්න ඉලෙක්ට්‍රෝන ආවා. ඉලෙක්ට්‍රෝන 1 1 2 එන ඍණ දෙක කාරෝපණයක් තියෙනවා. මෙන්න ඍණ දෙක කාරෝපණයක් මේ පැත්තට ආවා. හරිද? එතකොට මේ පැත්තේ දැන් ඊතර මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. 8යි කියන්නේ මෙතන ඍණ 8යි. බලන්නකො වෙන දේ. මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා එහෙම හිතන්නකො ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝනයක් යනවා තව ඉලෙක්ට්‍රෝනයක් ගියා මෙහෙම ගියා මෙන්න මේ පැත්තට තව ඉලෙක්ට්‍රෝනයක් ආවා තුන්වෙනි ඉලෙක්ට්‍රෝනයක් ආවා ආවට පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන තියෙන ඍණ 7යි ඍණ 7යි ඍණ 7යි ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7යි ඍණ 7යි මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ආවට පස්සේ 1 2 3යි දැන් මෙතන ඍණ 2 නෙමෙයි ඍණ 3යි හරි බලන්න ඊළඟ අවස්ථාවේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් යනවා මේ ඉලෙක්ට්‍රෝනයක් දිහිලා මේ ඉලෙක්ට්‍රෝනයක් දිහිලා මෙතෙන්ට එනවා ආවට පස්සේ දැන් ඉලෙක්ට්‍රෝන 1 2 3 4යි එහෙනම් ඉලෙක්ට්‍රෝන එක කාරෝපණය ඍණ එක නිසා ඉලෙක්ට්‍රෝන 4ට අදාළ ඍණ 4ක් තියෙනවා හරියි. හරිද? මෙතන ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි දැන් මෙතන ඍණ 6යි තියෙනවා. තව එක ඉලෙක්ට්‍රෝනයක් යනවා. තව එක ඉලෙක්ට්‍රෝනයක් ගත් මෙන්න ඒ ඉලෙක්ට්‍රෝනය මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආවා. මෙන්න ඒ ඉලෙක්ට්‍රෝනෙ පුතාල බලන්න. ඒතර ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5යි නම් ඉලෙක්ට්‍රෝන 5යි කියන ඍණ 5යි. ඉලෙක්ට්‍රෝන 5යි කියන ඍණ 5යි. හරිද? එතන ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 එකක් ගියා නේ 5යි ඒ නිසා ඍණ 5යි ඔච්චරයි බැටරි එක වැඩ කරන්නේ ඔච්චරයි වියලි කෝෂය වැඩ කරන්නේ ඔතනින් ආට වියලි කෝෂය වැඩ කරන්නේ ඇයි හේතුව මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 5යි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 5යි නේද මෙහෙන් ඉලෙක්ට්‍රෝන අඩුවේ මෙහාට ගියා එතන දැන් මෙහි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා එතන මෙහෙත් ඇයි ඉලෙක්ට්‍රෝන 5යි මෙතනත් ඉලෙක්ට්‍රෝන 5යි ඍණ 5යි ඍණ 5යි එහෙනම් ඉලෙක්ට්‍රෝන දැන් කියනවා අපිට තවත් යන්න බෑ මොකද හේතුව අන්න අරාග්‍රේත් ඉලෙක්ට්‍රෝන දැන් පිරিলা අපේ ගානට මෙයාලා ගාවත් ඉලෙක්ට්‍රෝන තියෙනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන නවත්තමු අපි කියනවා වියලි කෝෂයේ ආරෝපණය අවසන් චාර්ජ් එක ඉවරයි වැඩක් නැහැ කියලා මේක ඉවත් කරලා අලුත් වියලි කෝෂයක් ගන්න අලුත් වියලි කෝෂයක් ගන්නකොට මෙන්න අලුත් වියලි කෝෂයේ තත්ත්වය පැහැදිලිද තේරුණාද කතාව තේරුණාද එතකොට වියලි කෝෂයක් ක්‍රියාත්මක වෙනකොට වෙන්නේ ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේ දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම ඍණාග්‍රේ ගබඩා කරගෙන තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි සිදු වෙන්නේ. හැබැයි ගමන් කිරීම සිදු වෙන්නේ අර අග්‍ර දෙකේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සමාන වෙනකන් විතරයි. හරිද? හරි. ඒතර ඉලෙක්ට්‍රෝන 10ක් තුනනම් 5ක් ගියාට පස්සේ මේ 10න් 5ක් ගියාම මේ පැත්තට 5ක් එනවා මේ පැත්තේ 10න් 5ක් අඩු වුණාම මේ පැත්තේ 5යි. ඒතකොට ඉතින් පස්සේ ඉලෙක්ට්‍රෝන ගමන නතර වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන ගමන නතර. මේක නිසා මතක තියාගන්න ඇත්තටම මේ කෝෂය කියලා කියන්නේ වියලි කෝෂයක් කියලා කියන්නේ ආරෝපණ මේ ගබඩා කරගන්න කෙනෙක්. ඍණාග්‍රේ තමයි යාගේ ආරෝපණ ගබඩා වෙලා තියෙන්නේ. නමුත් කෝෂේ ක්‍රියාත්මක වීම දිසි දෙන ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේ දක්වා බාහිර පරිපථය ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිදු වෙනවා. හරි. දැන් මම මේක බෝඩ් එකේ මකනවා. ඒතර වියලි කෝෂයක කරේ ආරෝපණ කුතේ ගබඩා කිරීමක් නේ කරේ. අපි මේ දැන් කතා කරන මාතෘකාව දාරිත්‍රකනේ. දාරිත්‍රකවල කරන්නේ ආරෝපණ මේ විදිහටම වියලි කෝෂයක් වගේම තමයි හැබැයි විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීමක් තමයි කරන්නේ తాවකාලිකව ගබඩා කිරීමක් తాවකාලිකව ගබඩා කිරීමක් කරන්නේ මේක මම කරනවා දැන් පොඩි චිත්‍රයක් ඔළුවේ ඇඳිලා තියෙන ඕන කෝෂයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මොකද්ද
බල්ට් එකක් පත් වෙනවා කියන්නේ මොකක්ද එතන වෙන්නේ ආරෝපණ කොහේ ඉඳන් කොහෙටද ගමන් කරන්නේ හැමතිස්සෙම දැනගන්න ඍණ අග්‍රේ ඉඳන් ධන අග්‍රේ දක්වා විදුලි ආරෝපණ ගමන් කිරීම තමයි සිදු වෙන්නේ හරි සර් මගේ ළඟ දාර්ශනික තියනලු හරි උත්තාල පොඩ්ඩක් ඉන්න දාර්ශනික අපි බෝඩේ චුට්ටක් කතා කරලා ඊට පස්සේ පියමු මගේ ගාවත් රූප තියෙන මම ඒවත් පෙන්නන්න හොඳයි හරි මේ දාර්ශනිකේ කොන්න බාහිර පිනුම ගැන කතා කරා පරිපත සංකේතයකුත් තියනවා කියලා කිව්වා දාර්ශනිකේ කෘත්‍යද කිව්වා ආරෝපණ මොකද తాවකාලිකව ගබඩා කිරීම විදුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීම තමයි සිදුවේ ඒතර කියනවා මේ මේ දාර්ශනිකේක මේ බාහිර පිනුමනේ අපි පොඩ්ඩක් යමු මෙන්න මේ දාර්ශනිකේක අභ්‍යන්තරයට යමු ගිහිල්ලා බලමු මොකද වෙන්නේ දාර්ශනිකේක අභ්‍යන්තරයට යන්න හදන්න ඇතුළට ගිහිල්ලා බලන්න හදන්න මේක ඇතුළේ මොකද වෙන්නේ ඒක ඇතුළේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් දාර්ශනික හැදිලා තියෙන්නේ පුතාලා දැනගන්න දාර්ශනික හැදිලා තියෙන්නේ හැදිලා නෙමෙයි හදලා තියෙන්නේ මේ පුතාලේ තලක මෙන්න එක ලෝහ පත්‍රයක් තුනී ලෝහ පත්‍රයක් මෙන්න තුනී ලෝහ පත්‍රයක් තියෙනවා ලෝහ ඇලුමිනියම් පත්‍ර ගන්න පුළුවන් නේ තුනී ඇලුමිනියම් පත්‍ර ගන්න ඕනේ නේ හරි මෙන්න තියෙන එක ලෝහ පත්‍රයක් හුඳි තුනී ලෝහ පත්‍රයක් මෙන්න තව තියෙනවා ඒ වගේම තුනී ලෝහ පත්‍රයක් ඇලුමිනියම් වලින් හදපු ලෝහ පත්‍ර පිළිතන්නකෝ තුනී ලෝහ පත්‍රයක් තුනී ලෝහ පත්‍රයක් තුනී ලෝහ පත්‍රයක් හරි ඇලුමිනියම් වලින් හදපු තුනී ලෝහ පත්‍රයක් ඔය තියෙන පත්‍ර දෙකක් එක පත්‍රය දෙක පත්‍රය මේ පත්‍ර දෙක අතරට පුරවනවා පුරවනවා පාර විද්‍යුත් ද්‍රව්‍ය මොකද සර් පාර විද්‍යුත් ද්‍රව්‍ය කියන්නේ විද්‍යුතය ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන ද්‍රව්‍ය උතල දන්නව විද්‍යුතය හරි නේද මෙන්න එක ලෝහ පත්‍රයක් ඇලුමිනියම් ලෝහ පත්‍රයක් පිළිතනකෝ මෙන්න තව ලෝහ පත්‍රයක් ඒ ලෝහ පත්‍ර දෙක අතරට පුරවන පාර විද්‍යුත් ද්‍රව්‍යය නැත්තම් කියන පරිවාරක ද්‍රව්‍යය අයවසරදී කියනවා විද්‍යුතය ලයිට්ස් වල වෙනසක් වුණා නේද අඳුරු වෙලා ගියා නේද මොකද ඒ උනේ හරි හොඳට පේනව නේද අවුලක් නැහැ දැන් හරි වගේ නේද දැන් හරි නේද හරි බලන්න එතකොට මේ තියෙන්නේ එක ලෝහ පත්‍රයක් හරි ලෝහ කියලා කියන විදුලිය ගමන් කරන ඉඩ දෙනවා ඒක අපි පොඩි කාලේ ඉඳන් දන්නවා 6 වසරකින්ම දන්නවා මොකද හේතුව ලෝහ තුනේ විදුලිය ගමන් කරනවා ඔය පාරේ අපි කියන්නේ ලයිට් කණු කම්බි කණු අතර ඇදලා තියෙන කම්බි ගත්තොත් ඒව ඇලුමිනියම් කම්බි ඒව ඇලුමිනියම් කම්බි ලෝහනේ විදුලිය අරන් එන්නේ හිමනේ විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ හිමනේ දැන් අපේ ගෙදරට විදුලිය ආවම අපේ ගිය ඇතුළේ තියෙනුනේ ගෘහ විදුලි පරිපථයක් ගිය ඇතුළේ තියෙනුනේ පරිපථයක් ගෘහ විදුලි පරිපථය කියලා කියන්නේ හරි ඒතර මේ ගෘහ විදුලි පරිපථය තුල තියෙන තඹ කම්බි ඒතර තඹ කියලා කියන්නේ කොපර් තඹ හිවත් කොපර් ඒ කියන්නේ ලෝහ ලෝහ තුලින් විදුලිය ගමන් කරනවා ඒතර මේ තියෙන්නේ ඇලුමිනියම් ලෝහ පත්‍රයක් එහා පැත්තේ තියෙන මේ ඇලුමිනියම් ලෝහ පත්‍රය මේ දෙක අතරට පුරවල තියෙන පාර විදුලි ද්‍රව්‍යය පාර විද්‍යුත් ද්‍රව්‍ය කියන්නේ පරිවාරක ද්‍රව්‍ය. ඒ කියන්නේ විදුලිය ගමන් කරන ඉඩ දෙන්නේ නැති ද්‍රව්‍ය. අපි කියනවා පාර විද්‍යුත් ද්‍රව්‍ය. නැත්නම් තව නමක් කියනවා පරිවාරක ද්‍රව්‍ය. පරිවාරක ද්‍රව්‍ය. පරිවාරක ද්‍රව්‍ය. හරි. එතකොට මෙතනින් පස්සේ මෙන්න මෙන්න මෙතනින් පස්සේ මෙන්න එකාග්‍රයක් දාර්ශනිකේ මෙන්න අනිත් අග්‍රය දාන එහා පැත්තේදී ඔක තමයි දාර්ශනිකයේ අභ්‍යන්තර විද්‍යාව
එතර පුතාල කේස රොහුම ඔහොම එකක් නෙමෙයි මේස මේ මොකද්ද මේකයි මේක ලොකු වෙනසක් තියෙනවා හරි කරලා තියෙන්නේ කොහොමද දන්නවද දැන් මේ තියෙන එක ලෝහ පත්‍රයක් මේ තියෙන යහපත තව ලෝහ පත්‍රයක් ලෝහ පත්‍ර දෙක අතර පරිවාරක ද්‍රව්‍ය පුරවලා දැන් මොකද්ද කරන්නේ මේ 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 සම්පූර්ණ කොටස මෙහෙම රෝල් කරනවා මේ කොටස මේ මේ කොටස මෙහෙම රෝල් කරනවා රෝල් කරලා ගියාම රෝල් කරලා ගියාම තමයි මෙන්න මේ රෝල් ලා මේ ඇතුළේ තියෙන්නේ මේ සිලින්ඩර ආකාර ව්‍යුහය ඒතර අග්‍ර දෙක මෙහෙම රෝල් කරලා අග්‍ර දෙක මෙහෙම පහළින් ගන්නවා ඒකට අග්‍ර දෙකම පහළින් ගන්න එක ඒ අග්‍ර දෙක තමයි මේ තියෙන්නේ එතකොට මේක මෙහෙම රෝල් කරලා ඊට පස්සේ අග්‍ර දෙක පහළින් ගන්නවා ඒතර රෝල් කිරීමත් එක තමයි මේ සිලින්ඩර ආකාර ව්‍යුහය ගොඩනැගෙන්නේ ඒකෙන් හිතන්න ඕනේ අහන්නේ මේ කොහොමද මේක රෝල් කරේ කියලා හරිද හරි හරි කොහොම හරි මේ එක ලෝහ පත්‍රයක් මේ තව ලෝහ පත්‍රයක් ලෝහ පත්‍ර දෙකක් අතරට පාර විද්‍යුත් ද්‍රව්‍ය පුරවලා තමයි පරිවාරක ද්‍රව්‍ය පුරවලා තමයි දාරිත්‍රක ගොඩනැගීම කරන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාර විද්‍යුත් ද්‍රව්‍ය මොනවද පරිවාරක ද්‍රව්‍ය මොනවද නේ මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් උදාන මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් මේ ඕනනම් මේ කඩදාසි යොදා ගන්න පුළුවන් දාරිත්‍රකයක් හදාගෙන පුළුවන් මොනවා කියලා. ගෙදර දාන පුළුවන් ඇලුමිනියම් පත්‍ර ඔය ෆුඩ් සිකියුරිටි, සෝරි, මේ බුක් ෂොප් වල එහෙම තියෙනවනේ ඇලුමිනියම් ෆොයිල්ස් තියෙනවනේ නේ. හරි, ඇලුමිනියම් පත්‍ර දෙකක් අරගෙන ඇලුමිනියම් පත්‍ර දෙකක් නේ පත්‍ර දෙක කොහොම තියෙනව? ඒ අතරට පොලිතින් කැබැල්ලක් දාන්න පුළුවන් නේ. පොලිතින් කැබැල්ලක් පොලිතින් පරිවාරක ද්‍රව්‍යයක් නේ. විදුලිය ගමන් කරන්නේ නැහැ නේ එතකොට. මෙන්න එක පොලිතින්
අන්තිද්‍රව්‍ය විදිහට වෙන්නේ තියෙන පුළුවන් පොලිතීන් තියෙන පුළුවන් නැත්නම් කඩදාසි වෙන්න පුළුවන් නැත්නම් මයිකා වෙන්න පුළුවන් හද නැත්නම් සමහර විටක වාතය තියෙනත් පුළුවන් මොකද වාතය කියලා කියන්නේ පරිවාරක ද්‍රව්‍යයක් තුන තමයි සලකන වාතය තුල විදුලිය යන්නේ නැහැ වාතය තුල සාමාන්‍ය තත්ත්වයක විදුලිය යන්නේ නැහැ තව වාතයත් අපි පරිවාරක ද්‍රව්‍ය විදුලිය සලකනවා ඒක නිසා මෙතන වාතය තිබුණත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා වාතය තිබුණත් කමන්නේ නැත්නම් පොලිතීන් තිබුණත් කමන්නේ මයිකා තිබුණත් කමන්නේ හද පඩදාසි තිබුණත් කමන්නේ හරි ඔන්න දාර්ශනික අභ්‍යන්තරයේ ඔන්නම සැකස්මක් තමයි තියෙන්නේ දැන් මට කියලා දෙන්න ඕන මේ ආරෝපණය මේ දාර්ශනික මගේ මොනවද කරන්නේ මේක පරිපතට සම්බන්ධ කරන්නේ කොහොමද පරිපතය තුළදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දෙන්න තියෙන්නේ පුතාල දැනගන්න මේ දාර්ශනිකය ක්‍රියාත්මක වෙනකොට අපි පොඩ්ඩක් රූපයක් දෙයක් බලලා ඉඳිමු දැන් මේක කතා කරාට දැන් මේක මොන වගේද කියලා දැනගන්නත් එපා හරි අපි පොඩ්ඩක් රූපයක් දෙයක් බලලා ඉඳිමු දැක්කට පස්සේ මතක්කේ මෙන්න මේවා තමයි දාර්ශනික කියන්නේ කියලා හරි අපි යමු दरू लेस्त करंग इन्ने दार्थ पुटक इन्न පේනවද ෂෙයා වුණාද වැඩි සර් නේ ගොඩාක් තියෙනනේ හරි මම පොඩ්ඩක් කින එකක් ගන්නද හරි මේක පේනවද පුතාලට පුතාලා මේක පේනවද දැන් ෂෙයා වෙච්ච එක පේනවද පුතාලා හැමෝටම හරි ඔය දැන් මම කියපු කතාව හරනේ ඔය එක එක විදිහේ දාර්ශනික කීපයක් තමයි තියෙන්නේ අපිට හුරු පුරුදු තැනකින් පටන් ගමුකෝ මෙන්න
දාරිද්‍රක හරි මම මෙන්න මෙයාගෙන කියන්නේ දාරිද්‍රක ප්‍රමේයත් අපිට දැන් හුරු පුරුදි පේනවනේද සිලින්ඩරාකාර විව තියෙනනේ අග්‍ර දෙකක් තියෙනවා පුතාලට පේනවද මේ මෙන්න මෙතන සටහන් කරලා තියෙනවා මෙන්න මේ මේ මම රවුම් කරන්නම් මෙන්න මේ බලන්නකෝ 10යි මයික්‍රෝ ෆැරඩ් කිලෝ එක හරි 10යි මයික්‍රෝ ෆැරඩ් මෙතන පුතාලට පේනවද 10යි මයික්‍රෝ ෆැරඩ් කියලා ගහලා තියෙනවා පේනවද මම ওই රවුම් කරපු දේ එක පේනවද පුතාලා පේනවද අතුස්සන් හරි ඔය තියෙන්නේ මෙතන ලියලා තියෙනවා 10යි මයික්‍රෝ ෆැරඩ් තව තියෙන දේවල් තව විභවාන්තර එහෙම තියෙනවා හරි මෙතන ගහලා තියෙනවා 10යි මයික්‍රෝ ෆැරඩ් මොකද්ද මේ සටහන් කරලා තියෙන්නේ පුතාලා දැනගන්න ගබඩා කළා තියාගන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය මනින්නේ අපි ෆැරඩ් වලින් මොකද්ද 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 නේ ගබඩා කරගත හැකි ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය මොකද කිසියම් දාරිත්‍රකයකට ගබඩා කරලා තියාගන්න පුළුවන් උපරිම ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා උපරිම ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා හරි ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය මනිනු ලබන අන්තර්ජාතික සම්මතයක අන්තර්ජාතික සම්මතයක අන්තර්ජාතික සම්මතයක අන්තර්ජාතික සම්මතයක දැන් පුතාල දන්නවා විදුල ධාරා මයිල ලබන අන්තර්ජාතික සම්මතයක ඇම්පියර් ඒ වගේම ස්කන්ධයේ මයිල ලබන අන්තර්ජාතික සම්මතයක කිලෝග්‍රෑම් එතකොට දිගමන් ලබන අන්තර්ජාතික සම්මතයක මීටර් කාලය මයිල ලබන අන්තර්ජාතික සම්මතයක තප්පර හරි පුතාල තප්පර එතකොට ඒ වගේම ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය මයිල ලබන අන්තර්ජාතික සම්මතයක කියවෙන පුතාල දැනගන්න ෆැරඩ් සංකේතයේ කැපිටල් F හරිද ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය මනින් ලබන අන්තර්ජාතික සම්මත ඒකකයේ වෙන්නේ ෆැරඩ් පුතාලකේ සර් ඊතර ෆැරඩ් වුණාට උතන තියෙන සර් මයික්‍රෝ ෆැරඩ් නේ මේ තියෙන පුතේ මේ තියෙන මයික්‍රෝ ෆැරඩ් මේකකයට කියන්නේ මයික්‍රෝ ෆැරඩ් ෆැරඩ් නෙමෙයි මයික්‍රෝ ෆැරඩ් මේ තියෙන මයික්‍රෝ ෆැරඩ් මයික්‍රෝ ෆැරඩ් මයික්‍රෝ ෆැරඩ් මෙතන තියෙන මයික්‍රෝ ෆැරඩ් 10යි මෙතන තියෙන්නේ මයික්‍රෝ ෆැරඩ් 10යි මයික්‍රෝ ෆැරඩ් 10යි හරි මම මයික්‍රෝ කතාව කියලා දෙන්න දැන් පුතාලා දන්නවද මේ විද්‍යුත් ධාරා මයිල ලබන අන්තර්ජාතික සම්මතයක ඇම්පියර් නේ පුතේ ඇම්පියර් කුඩා ධාරාවන් මැනීම සඳහා ගන්නනේද මිලි ඇම්පියර් කියන එකද ඇම්පියර් කියන්නේ ටිකක් ලොකුයි ඒකකේ නිසා කුඩා ධාරාවන් මැනීමට ගන්න මිලි ඇම්පියර් ඊටත් වඩා කුඩා ධාරාවන් මැනීම සඳහා ගන්න මයික්‍රෝ ඇම්පියර් හරි මොකද මොකද දැන් විද්‍යුත් ධාරා මයිල ලබන අන්තර්ජාතික සම්මතයක ඇම්පියර් කුඩා ධාරාවන් මැනීම සඳහා ගන්න මිලි ඇම්පියර් දාම කුඩා ධාරා මැනීම සඳහා ගන්න මයික්‍රෝ ඇම්පියර් ආ ඒ වගේ තමයි ද්‍රවණේ විද්නේ ආරෝපණ ප්‍රමාණය తాවකාලිකව ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණයමයිනේ ෆැරඩ් වලින් ඒතර කුඩාම ආරෝපණ ප්‍රමාණයක් මැනගන්න තමයි මයික්‍රෝ ෆැරඩ් කියන එකකේ ගන්න මයික්‍රෝ ෆැරඩ් හරිනේ ධාරි ඒක නිසා ධාරිත්‍රකවල සටහන් කරලා තියෙනවා මේ මයික්‍රෝ ෆැරඩ් ගන්න ඒ කියන්නේ ධාරිත්‍රකයට ගබඩා කරගත හැකි ආරෝපණ ප්‍රමාණය තමයි ඒ සටහන් කරලා තියෙන්නේ. ඒක තේරුණාද පුතාලට? ඒක තේරුණාද? පොඩ්ඩක් කැමරා ඔන් කරන්නකෝ හැමෝම.
එක තේරුණාද හැමෝම අත උස්සල කියන්නේ එක තේරුණාද දැන් නේ ගබඩා කරගැති කී ආරෝපණ ප්‍රමාණය මයින්නේ ෆැරඩ් වලින් ෆැරඩ් කියන අන්තර්ජාතික සම්මතයකින් කුඩාම කුඩා ආරෝපණ ප්‍රමාණයක් නිසා ෆැරඩ් කියන එකකේ ලොකු වැඩි ඒක නිසා මයික්‍රෝ ෆැරඩ් කියන එකකේ යොදා ගන්න ඒ කියන්නේ චූටි ආරෝපණයක් තමයි తాවකාලිකව ගබඩා කරන්නේ හරිනේ හරි මම මේ ටික ක්ලියර් කරමු ඊට පස්සේ දැන් බලමු ලොකු එකමෙන් ආනේ මේ පේනව නේද දැක්කම බයත් හිතෙනව නේද හරි මෙතන බලන්නකො මේ මේ ෆැරඩ් ගාන බලන්නකො කියව ගන්න පුළුවන්ද කියලා මෙතන තියෙනව නේද පුතේ ඕ සෝරි හරි මෙතන තියෙනව නේද පුතාලට පේනවද නැහැ 22 22 මයික්‍රෝ ෆැරඩ් කියලා පේනවද නැහැ පේනවද මම මෙතන තියෙනව පේනවද නැහැ 4.7 මයික්‍රෝ ෆැරඩ් පේනවද ඊට පස්සේ ආ මම මේ 470 මයික්‍රෝ ෆැරඩ් පේනවද හරි මෙන්න මෙතන පේනවද 100යි මයික්‍රෝ ෆැරඩ් පුතාලගේ මට්ටමින් ඔය ඇති මයික්‍රෝ ෆැරඩ් ගන්න පේනවද මෙතන පේනවද මේක නම් මේ 4700 මයික්‍රෝ ෆැරඩ් පේනවද පේනවද හරි අපි දැන් යම් පුතාලගේ පැත්තට මෙන්න මේ 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 වීඩියෝ එක පෙන්වවද මම පුතාලට පොඩ්ඩක් මට කියන්න පෙන්වවද වීඩියෝ එක මම තාම වීඩියෝ එක ගැන කිව්වෙත් නෑ වීඩියෝ එක පෙන්වවද කියලා උත් නෑම කියලා තමයි කියන්නේ හරිද කොහොමාරි වීඩියෝ එකක් බලා ගන්න තමයි ඕන හරි බලමු ඔන්න ඊළඟ වීඩියෝ එකක් තියෙන මෙන්න මේක බැලුවත් දන්නේ නැහැ මේ බලමු स्थिति विद्युत आरोपण अभी मे पाड़ मूल मतकद पाड़ मे मूल मतकद मे वे कथाकर अर बल को बीम बाट स्पर्श कल कुड़ा कड़ दास के बिल्ली आकर्षण हरि ඒ තව පරිවාරක ද්‍රව්‍යයක් වන පිරිමැදල ගන්න. ආකර්ෂණය නෝනේද? මේක අපි පාඩේ මුලම කරානේ ද මට මේ වීඩියෝ එක අහුණා මේක පෙන්වලා තිබුණා. ඒක මම පෙන්නේ. හරි. අපි දැන් යන් අපේ කතාවට. එහෙනම් අපි නෝට් එකේ පැත්‍ර පොඩ්ඩක් ගිලමු. කොබලන් දරුවෝ ගාව තියෙන දාරිත්‍රක එහෙම කොබලන් තියේද? දාරිත්‍රක සූදානම්ද? උමාෂ ඉන්න පේනවා. තව කවුද ඉන්නේ? ආ දාරිත්‍රක පෙන්වන්නකො. බලන්න දාරිත්‍රකත් එක්ක ඉන්නේ යාළුව බලන්න දාරිත්‍රක තව කවුද ඉන්නේ අතවනන චුට්ටක් හරි බලන්න ඕවා මට සමීපව පේන්නේ පුතාලා මේ හරහා මයික්‍රෝ ෆැරඩ් ගන්න සටහන් කරලා තියෙනවද මයික්‍රෝ ෆැරඩ් ගාන සටහන් කරලා තියෙනවද මයික්‍රෝ ෆැරඩ් ගාන සටහන් කරලා තියෙනවද කියලා චුට්ටක් බලන්න මම මේ දිනුවන් පුතා මහ විශාල පරිපථයකින් ගැලෙව්වත් දන්නේ නැහැ හොඳේ ගලවන්න එපා ගෙදර තියෙන රේඩියෝ එක ගලවලා පරිපථයේ තියෙන දාරිත්‍රක ටික ගලවලා ගේන්න එපා හොඳේ හරි අර මේ බලන්න දාරිත්‍රක යාළුවෝ ගාව තියෙනවා මම පෙන්වන්න දෙයක්වත් නැහැ වගේ मैंने समार दरु परिपत्तोले पेन्नना दें दार्थ का अंदर गाना पुलवा ने बलन स्पॉटलाइट कर पु यालू यालू दिया बलन पुताला तब काउर देने बलन दें घर में आने तुम पुताना गोना माविसाला लोगों परिपत्या कार्य के नतीजे नो में
හරි ඒකයි චුට්ටක් බලන්න පුතේ ඒකේ මේ දාර්ශනික අඳුර ගන්න පුළුවන් ගොඩක් අය ගා තියෙනවා දැන් මේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් ගත්තාම චෙක් කරලා බලන්න පසිඳු ගාවත් වොන තියෙන පේන හරි හරි එහෙනම් මම වෙනම පෙන්වන්න ඕනේ නෑනේ නේද මේ ඇති වෙන තියෙන්නේ ආලෝක ගාව හරි එතන මම මේ කියන කතාව හොඳට තේරෙන්න ඕන හැමදරුවෙකුට එතන දාර්ශනිකයක් මගේ මොකද කරන්න පුතේ විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීමක් සිදු කරා. විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීමක් සිදු කරා. විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කිරීමක් සිදු කරා. අපි බලමු දැන් ගිහිල්ලා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ආදපිට හරි thank you. කවුරු හරි දරුවෙක් ස්පොට්ලයිට් කරන්න අතපනේ මගේ හැරුණා නම් තරහ වෙන්න එපා හොඳයි හරි. මට පේන පේන දරුවෝ ටිකක් මම ස්පොට්ලයිට් කරා. හරි. අපි දැන් ස්ක්‍රීන් එකේ බලුවනේ හරි දැන් යමු අපි ආයෙම බෝඩ් එකේ පැත්තට බෝඩ් එකේ පැත්තට යා හරි එතකොට දැන් තාම ක්‍රියාව ගැන අධ්‍යයනය කරේ නැහැ කෘත්‍ය දන්න මොකද කෘත්‍ය තමයි ආරෝපණ తాවකාලිකව ගබඩා දැන් අපි දාර්ශනික ක්‍රියාව ගැන කතා කරන්න හදන්නේ दारिद्रक्रियात्मक प्रधान पीवर क्रियात्मक दारिद्रक्रियालक प्रधान पीवर दिखा प्रधान पीवर दिखा एक पीवर तमाय अभी पलव पीवर क्रियावशल पलव पीवर अभी आरोपणे दारिद्रक आरोपणे दारिद्रक आरोपणे पलव पीवर देवनी पीवर तमाय आरोपणे दारिद्रक आरोपण विसर्जने देवन पीवर तमाय आरोपण विसर्जने आरोपण विसर्जने पीवर देखा कोसे अपने कृत्य कथाग्रहण कुल दारिद्रक क्रिया क्रियावशलवाम पलवीन पीवर तमें दारिद्रक आरोपणे देवन पीवर तमें आत्मे दारिद्रक विसर्जने मुख दुखे वे मैंने विनदे मंकिया अभी गम को अरे एलुमिनियम पात्र देखा अरगे ना पुताला मैंने ना एलुमिनियम पात्र एकाई मैंने देवनी एलुमिनियम पात्र है हाँ ही मैंने एका आग्रह है मैंने अनित आग्रह है මේ අතරට ඇතුළු කරලා තියෙනවා මේ අතරට ඇතුළු කරලා තියෙනවා පොලිතීන් පටලයක් පොලිතීන් කියලා කියන්නේ පුතාල දන්නවා පාර විද්‍යුත් ද්‍රව්‍ය හරි මොන ධාර්මිකයේ මම මේකට ගොඩනගලා තියෙනවා හරි මොන පොලිතීන් කැබැල් එතකොට මම මෙන්න මේ දාරිත්‍රකයේ අග්‍ර අරගෙන මේ විදිහට සම්බන්ධ කරන කෝෂය මේ විදිහට සම්බන්ධ කරන කෝෂය කෝෂයකට සම්බන්ධ කරන
කෝෂයකට සම්බන්ධ කරයින් පස්සේ මෙතන සිදු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් බලන්න හොඳට පුතාලා මේ ආකෘතිය ටිකක් තාරිය පහලින් ආවම වෙන්නේ මෙන්න සම්බන්ධතාවය දෙනවා පුතාලා වම සම්බන්ධතාවය දෙනවා එතකොට මේ පුතාලා දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහේ ඉඳන් කොහෙටද ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොයි පැති ඉඳන් කොයි පැත්තටද දැන් මයි කියන්නේ කෝෂයක කෝෂයක ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොයි පැති ඉඳන් කොයි පැත්තටද इलेक्ट्रोन गमन करने दाना वाली दा रीना वाले टेढ़े रीना वाली दा दाना वाले दाना आकरी दा रीना वाले टेढ़े इलेक्ट्रोन गमन करने रीना आकरी दा दाना वाले एक है मुझे दाना इलेक्ट्रोन गमन करने रीना आकरी दा दाना आकरी था हरे इन्हा मित्र इलेक्ट्रोन गमन के लिए पढ़ा का भी निरूपण ही करो बोले इलेक्ट्रोन अरे मेरे पैसे गोड़ा तीनों ने रीना विभव के लिए कहते कोशे रीना विभव के लिए इलेक्ट्रोन मेरे पैसे पिछले ने दिए तो इलेक्ट्रॉन में नहीं ना महंगे ना महंगे ना महंगे ना इलेक्ट्रॉन है ना अभी ले इलेक्ट्रॉन में बड़ा इलेक्ट्रॉन महंगे ना एक इलेक्ट्रॉन हम आओ इलेक्ट्रॉन यानो नहीं इलेक्ट्रॉन दें सामूहिक तो पारिपत्य करने की ना ये दानों को हरी तो दें मैं इलेक्ट्रॉन महंगे अभी ले मैंने इलेक्ट्रॉन एक राशि इलेक्ट्रॉन में पैसे एक राशि इलेक्ट्रॉन में पैसे एक राशि අද ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඒක රාශිය ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඒක රාශිය විමත් එක අපි කියන මේ දාරිත්‍රකයේ දාරිත්‍රකයේ මේ පැත්තට කියන ඍණාත්මකයි හරි විතර පුතාලා දන්නවා ඉලෙක්ට්‍රෝන මෙහෙන් මේ ඉලෙක්ට්‍රෝන මේ ඍණාග්‍රේ ඉඳන් ඉලෙක්ට්‍රෝන ගමන් කළා මෙන්න මෙතන ඉඳ ඉලෙක්ට්‍රෝන ආවට මෙතන ගියාට ඉලෙක්ට්‍රෝනට යන්න බෑ ඇයි මේ ලෝහ පත්‍රය දක්වා එන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට යන්න බෑ. යන්න බැරි මේ මැද තියෙනවා බාධකයක්. ඒ බාධකය තමයි කවුද? පාර විද්‍යුත් ද්‍රව්‍යය. පරිවාරක ද්‍රව්‍යයේ බාධකයක් ඉති තියෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනට මෙතන මේ පැත්තට පයින්න බෑ. ඉලෙක්ට්‍රෝන වල බලාපොරොත්තුව තිබුණේ මේ බාහිර පරිපථයේ ඔස්සේ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම ගිහිල්ලා ධනාත්මයට එන්න බලාපොරොත්තුව තිබුණා. එහෙම හිතාගෙන තමයි ගියේ නමුත් මෙතනින් යට ඉලෙක්ට්‍රෝනට යන්න බෑ මැද තියෙන්නේ පරිවාරක ද්‍රව්‍යයක් ඉවත් පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තියෙනවා ඒක නිසා ඉලෙක්ට්‍රෝන මෙතන ඒක රාශිය වෙනවා ඒක රාශිය වීමත් එක්ක අපි කියන ඔන්න දැන් ධාත්‍රකේ මෙන්න මේ පැත්තේ තහඩුව මේ පැත්තේ ආක්‍රිය ඍණ ලෙස ආරෝපණය වෙලා ඍණ ලෙස ආරෝපණය වෙලා එතකොට මෙන්න මේ පළවෙනි පියවර ගැන තමයි මම ඔය කියමින් ඉන්නේ ආරෝපණය වීම ගැන ඔය කියමින් ඉන්නේ මෙන්න කෝෂය කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙච්ච අග්‍රය මෙන්න ඍණ ලෙස ආරෝපණය වෙනවා ආරෝපණය එක් රැස් වෙනවා ඒතර අපි කියන සාමාන්‍ය මේ පැත්ත ඍණ නම් මේ පැත්ත ඍණ නම් පුතාලා මේ පැත්ත ඍණ නම් අපි කියන්නේ අනිත් පැත්ත ධන කියලා මොකද මේ පැත්ත ඉලෙක්ට්‍රෝන පිරිච්ච නිසා අපි ඍණ කියන ඍණ විභවයක් තියෙනවා ඊට සාපේක්ෂව මේ පැත්ත ඉලෙක්ට්‍රෝන හිඟයක් වගේ තියෙන එක නිසා ධන කියලා කියනවා හරි ඇත්තටම මෙතෙන්දී මෙන්න මේ වැඩකුත් වෙනවා එක ටිකක් එච්චර ගැඹුරට හිතන්න එපා. ඒ කියන්නේ ධනාග්‍රය හරි කැමති ඉලෙක්ට්‍රෝන වලට. හරි? ධනාග්‍රය කැමති ඉලෙක්ට්‍රෝන වලට. ඒ ධන අග්‍රයේ ආරෝපණය ධන ඉලෙක්ට්‍රෝන ඍණ. ඉලෙක්ට්‍රෝන ඍණ. ඒක නිසා මේ ධන අග්‍රයේ මගින් ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදිනකොට මෙහෙන් ඉලෙක්ට්‍රෝන ඇදිලෙනවා. ඉලෙක්ට්‍රෝන ඇදිලෙනකොට මෙහෙන් ඇදිලෙන්නේ ඉලෙක්ට්‍රෝන පුතාල තීරුම් ගන්න ඉලෙක්ට්‍රෝන ඇදිලෙන්නේ මෙන්න මේ ඇලුමිනියම් පත්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ඇදලේ. ඒතර ඉලෙක්ට්‍රෝන ඇදලෙනකොට මෙයා නිකම්ම ධන වෙනවා. මෙයා නිකම්ම ධන වෙනවා. ඒතර පුතාලට ප්‍රශ්නයක් තියෙනවා සර්. ඇලුමිනියම් පත්‍රේ කොහොමද ඉලෙක්ට්‍රෝන? මතක තියාගන්න ඕනෑම ද්‍රව්‍යයක් අද දැන් ඇලුමිනියම් පත්‍රේ ගත්තාම තනකෝ හරි ඇලුමිනියම් පත්‍රේ පැත්තකින් තියන්නකෝ. මතකදර පරිවාරක ද්‍රව්‍ය පිරිමැදීමේදී පුතාලා කැමරා ඔන් කරන්නකෝ. කැමරා ඔන් කරන්නකෝ. පරිවාරක ද්‍රව්‍ය පිරිමැදීමේදී අපි කිව්වා එක්කෙනෙක් ඍණ ලෙස ආරෝපණය වෙනවා අනිත් එක්කෙනා ධන ලෙස ආරෝපණය වෙනවා
එතන දිවෙන්නේ පිරිමැදීමේ දිවෙන්නේ එක්කෙනෙක් ගාලා තවත් කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන යනවා. එතන ඉලෙක්ට්‍රෝන ලැබෙන කෙනා රින් ලෙස ආරෝපණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වන කෙනා ධන ලෙස ආරෝපණය වෙනවා. මොකද මොකද? පරිවාරක ද්‍රව්‍ය දෙකක් පිරිමදිනකොට මෙන්න මෙයා ධන වෙනවා, මෙයා රින වෙනවා. එහෙම හිතන්නකො. එතන අපි කිව්වා එක්කෙනෙක් ධන වෙනවා, අනිත් එක්කෙනා රින වෙනවා. එක්කෙනෙක් ධන ආරෝපණය ඇති කරගන්න, අනිත් එක්කෙනා රින ආරෝපණය ඇති කරගන්න. එතන එතෙන්දි වෙනවා කියලා කිව්වේ මේ එක්කෙනෙක් ගානද තවත් කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම මෙතන සිදු වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන ලැබෙන කෙනා රින, ඉලෙක්ට්‍රෝන ලැබෙන කෙනා රින, ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන කෙනා ධන. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන කෙනා ධන. එහෙම දෙයක් කිව්වොත් අත උස්සන්. එහෙම දෙයක් කිව්වනම් අත උස්සන්. පන්ති දෙය වුණා නම් ඒ වගේ අපි සාකච්ඡාවක් කරා නම් පාඩේ මුල. හරි. හරි. පරිවාරක ද්‍රව්‍ය එකිනෙක පිරිමදිනකොට එක්කෙනෙක් ධන වෙන ධන ලෙස විද්‍යුත් ආරෝපණය කරනවා, අනිත් එකන ඍණ ලෙස විද්‍යුත් ආරෝපණය කරනවා. එතන වෙන්නේ ඒ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක්. එක්කෙනෙක් ගානක් තවත් කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන යනවා. අපි කියනවා ඉලෙක්ට්‍රෝන ලැබෙන කෙනා ඍණ වෙනවා, ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන කෙනා ධන වෙනවා. ආ එහෙනම් මෙතනින් බලන්න දැන් මේ කෝෂයේ ධනාග්‍රේ ඉලෙක්ට්‍රෝනට හරි කැමති. ඉලෙක්ට්‍රෝන ඍණයි, මෙයා ධනයි. ධන ඍණ අතර ආකර්ෂණ බලයේ ඉලෙක්ට්‍රෝන එහෙම අදිනවා. අදිනකොට ඉලෙක්ට්‍රෝන එහෙම ඇදිනවා. ඇදිනකොට එන්නේ මේ කොටසින් තමයි ඉලෙක්ට්‍රෝන ඇදෙන්නේ. ඒක නිසා මෙයා ඉලෙක්ට්‍රෝන මෙයාගේ ඉවත් වෙන නිසා මෙයා ධන වෙනවා. හරි නේද? හරි කතාව හරි. එතකොට මේ බලන්න කෝෂයේ ධනාග්‍රේ මගින් ඉලෙක්ට්‍රෝන අදිනකොට මේ පැත්ත ධන වෙනවා. මේ ඍණාග්‍රෙන් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ පැත්ත ඍණ කරනවා. එහෙනම් මේ වෙනකොට අර දාරිත්‍රකයක ක්‍රියාවේ පළවෙනි පියවර අවසන්. මොකද්ද? මේ වෙනකොට ආරෝපණය වෙලා ඉවරයි දාර්ථය. ආරම්භයේ දාරිත්‍රකේ ආරෝපණය වෙලා තිබුණේ නැහැ. ආරම්භයේ දාරිත්‍රකේ තිබුණේ මෙහෙමයි. ආරම්භයේ දාරිත්‍රකේ තිබුණේ මෙහෙමයි. හරිද පුතේ? ආරම්භයේ දාරිත්‍රකේ මෙහෙමයි තිබුණේ. එහෙම තියෙන දාරිත්‍රකේ තමයි මම මේ විද්‍යුත් ප්‍රභවයට සම්බන්ධ කරන්නේ. සම්බන්ධ කරාට පස්සේ බලන්නකෝ විද්‍යුත් ප්‍රභවයේ නැත්තම් වියලි කෝෂයේ ඍණ අග්‍රයට සම්බන්ධ වෙච්ච මේ තහඩුව ඍණ ලෙස ආරෝපණය වුණා. විද්‍යුත් ප්‍රභවයේ ධන අග්‍රයට සම්බන්ධ වෙච්ච තහඩුව ධන ලෙස ආරෝපණය වුණා. නම් පළවෙනි පියවර අවසන්. දාරිත්‍රකේ ක්‍රියාවේ පළවෙනි පියවර ඉවරයි. ආරෝපණයම අවසන්. කතා කළ ඉවරයි. ඊළඟට විසර්ජනයේ වීම. ඊළඟට විසර්ජනයේ මට විනාඩියක් දෙන්න පුතාලා. වතුර චුට්ටක් බොන්න පුතාලා. විනාඩියක් ගන්න. වතුර බොන්න චුට්ටක්. මට විනාඩියක් දෙන්න. හැමෝම. හරි බලමු පුතාලා මේක පැහැදිලිද එතකොට පුතාලට පළවෙනි පියවර පැහැදිලිද කවුරු හරි ඇහුවොත් කියලා දෙන්න පුළුවන්ද පළවෙනි පියවරේ මොකක්ද වෙන්නේ කියලා අපි මේ පාඩමේ අන්තිම අපි මේ පාඩම ඉතාම රසවත් ලෙස තේරුම් යන විදිහට හොඳට කතා කරගෙන ආවා අපි මේ අන්තිම ටික ඇතැරලා දාන්න බෑනේ මේක අමාරුයි නමුත් ඇතැරලා දාන්න බෑ හොඳටම මේකත් කරගන්න එතකොට පළවෙනි පියවර නම් හරි ආරෝපණයම හරි
එන අදින් පස්සේ දැනගන්න දාරිත්‍රකයක් ආරෝපණය වීම කියලා කියන්නේ දාරිත්‍රකයක් මෙන්න ආරම්භක අවස්ථාවකට උන්නුම්ම තියෙන්නේ මේක මම දැන් පරිපථයට සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා ඊට පස්සේ මෙන්න කෝෂය කෝෂයේ ධනාග්‍රය මෙන්න ඍණාග්‍රය ඒතර කෝෂයේ ඍණාග්‍රය ඉඳන් ඉලෙක්ට්‍රෝන යන්නේ කරන්නේ ඉගිට යන එක නෙවෙයි ඒක මම වේලාසම ඉගෙන ඕන ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන යනවා මෙන්න ඉලෙක්ට්‍රෝන ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙතන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ඒක රාශිය නමුත් මෙතන මෙහාට පයින්න බෑ මොකද මැද තියෙන පාර විද්‍යුත් ද්‍රව්‍ය පරිවාරක ද්‍රව්‍ය පරිවාරක ද්‍රව්‍ය තුලින් එහෙම ඉලෙක්ට්‍රෝන වලට ආරෝපණය වලට යන්න දෙන්නේ නැහැ හරිද ඒක නිසා මොකද මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඒක රාශිය ඒ නිසා මේ පැත්තට ඍණ ලෙස ආරෝපණය වෙනවා ඊළඟ කතාව තමයි කෝෂයේ ධනාග්‍රය හරි කැමති ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන කොහෙන් හරි ඇදලා ගන්න බලන්න ඉලෙක්ට්‍රෝන කොහෙන් හරි ඇදලා ගන්න බලන්න ඇදලා ගන්න බලනකොට එනම් මෙන්න මේ ඇලුමිනියම් පත්‍රය තමයි ඉලෙක්ට්‍රෝන ඇදලා එන්නේ අපි කිව්වා ඉලෙක්ට්‍රෝන ලැබෙන කෙනා ඍණ වෙනවා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන කෙනා ධන වෙනවා එනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන නිසා මෙයා ධන වෙනවා එනම් පළවෙනි පියවර ඉවරයි මොකද දැන් මේ දාරිත්‍රකය දාරිත්‍රකයේ එක අග්‍රයක් ඍණ ලෙසත් අනෙක් අග්‍රය ධන ලෙසත් නැත්නම් එක තහඩුවක් ඍණ ලෙසත් අනෙක් තහඩුව ධන ලෙසත් ආරෝපණය වෙලා අවසන් ඒක පැහැදිලිද මොන දෙවෙනි සැරයටද හැමෝම කැමරා ඔන් කරන් ඒක තේරෙන දරුවෝ පළවෙනි පියවර පැහැදිලිද පුතාලා හරි අත උස්සන් හරි තවත් කෙනෙක් ඇහුවොත් කියලා දෙන්න පුළුවන් වෙනවා මෙන්න මේක නිසා තමයි මෙහෙම කියන්නේ මේක තමයි හේතුව එහෙම උගන්වන්න පුළුවන් වෙනවා තව කෙනෙකුට හරි අපි යමු ආයමත් එතකොට දැන් ඔන්න මෙයා ආරෝපණය වෙලා තියෙනවා ඒක දාර්ත්‍රකයේ ක්‍රියාව සලකනකොට දෙවනි පියවර තමයි විසර්ජනය වීම දැන් අපි බලමු විසර්ජනය වීම කියන්නේ මොකද්ද विसर्जन दारिद्रकर्जन මෙන්න විසර්ජනය වීම සිදු වෙන්නේ මෙන්න මෙහෙම වෙලාවට. දැන් මේ ආරෝපණය නේ මේ දාරිත්‍රකයේ ආරෝපණයලා තියෙන්නේ. මම ඊට පස්සේ කරන්නේ මෙන්න මේ කෝෂය ගලවනවා. වියලි කෝෂය ගලවලා අයින් කරනවා. හරි වියලි කෝෂය අයින් කරනවා බලන්න. වියලි කෝෂය ගලවලා අයින් කරා. වියලි කෝෂය ගලවලා අයින් කරා. මම ඊතල ටිකක් දිශාව අයින් කරා. හරි ඔන්න දාරිත්‍රකයේ ඔන්න ඔක්කොම ටික හරි කම්බිත් එක්ක ගලවලා හරි दारिद्रकोष මම සම්බන්ධක කම්බි වලින්ම සම්බන්ධතාවයේ දුන්නොත් මොකද වෙන්නේ? වියලි කෝෂය අයින් කරා වියලි කෝෂය අයින් කරලා සම්බන්ධක කම්බි වලින්ම සම්බන්ධ කළා දැන්. දැන් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන වලට යන්න ඕනේ කොහෙටද? මේ ඉලෙක්ට්‍රෝන කැමති ධන පැත්තකට යන්නේද? ධන වලට කැමති නේද? इलेक्ट्रोन ऋण आरोपित धन आरोप धन पत्र इलेक्ट्रोन मेतनीोन इलेक्ट्रोन ආයමත් හැරිලා ඉලෙක්ට්‍රෝන මෙහෙම ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා කොයි පැත්තටද යන්නේ මෙන්න මේ විදිහට ධනාග්‍රය දක්වා යනවා අර කෝෂය වගේ ධනාග්‍රය ඉඳන් ධනාග්‍රයට ඉලෙක්ට්‍රෝන යනවා ඔන්න ඕකට අපි කියනවා විසර්ජනය කියලා ඒතර දාරිත්‍රකයේ ආරෝපණය වෙලා තියෙද්දී අද දාරිත්‍රකයේ ආරෝපණය වෙලා තිබුණා හරි ඍණාග්‍රය දැන් ඉලෙක්ට්‍රෝන පීඩලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පීඩණය වැඩි ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලය ඇති වෙනවා
එනිසා මේ ඉලෙක්ට්‍රෝන කොහොම හරි ධනාත්මක පැත්තට පයින්න හදන්නේ නමුත් මැද පාර විදුලිය ද්‍රව්‍ය නිසා බාධකයක් තියෙන නිසා යන්න බෑ එනිසා ඉලෙක්ට්‍රෝන නැතත් අර ගමන් මාර්ගය ඔස්සේ මේ ආපසු එල මෙන්න ඊළ ධනාත්මක පැත්තට යන ඕකට කියන්නේ විසර්ජනය ඕකට තමයි කියන්නේ විසර්ජනය විසර්ජනය මර ගබඩා වෙලා තිබිච්ච ආරෝපණ ගබඩා වෙලා තිබිච්ච ඍණ ආරෝපණ හිමත් ඉලෙක්ට්‍රෝන ආයම ධනාත්මක පැත්තට යන එක විසර්ජනය मध्यशून्यूनो मेन्ना परिमाण मेन्ना खाटू मध्यशून्य मेद बिंदु मध्यशून्य मेद बिंदु मट के अंदर इलेक्ट्रॉन गमांकर इलेक्ट्रॉन गमांकर मे पे इलेक्ट्रॉन गमांकर मे पे मे मध्यशून्य गेलोमीटर इलेक्ट्रॉन गमांकर इलेक्ट्रॉन गमन क्रीमेदी पुटल धनक अभी इलेक्ट्रॉन मे पत्र गमन करना पुते विद्युत द्वारा गमन करना मोने पत्र प्रतिवृद्ध पत्र इलेक्ट्रॉन मे पत्र गमन करना अभी विद्युत द्वारा सांकेत प्रतिवृद्ध पत्र नहीं मत ध्यान पारिपते मे दारिद्र के विसर्जन इलेक्ट्रॉन मे पत्र इलेक्ट्रॉन गमन क्रीमें पे इलेक्ट्रॉन मे पत्र गमन अभी विद्युत द्वारा गमन करो कि सांकेत पत्र प्रतिवृद्ध पत्र अभी विद्युत द्वारा मे पत्र इलेक्ट्रॉन गमन पारिपत्ति मे पत्र विद्युत द्वारा पत्र इलेक्ट्रॉन मे पत्र सात्यवशन सिद्धि अभी विद्युत द्वारा पत्र अभी विद्युत द्वारा मे पत्र सतांतर विद्युत द्वारा कैपिटल इलेक्ट्रॉन मे पत्र विद्युत द्वारा प्रतिवृद्ध पत्र खाटुआ उत्तम नहीं विद्युत धारा आधार नहीं अभी मतलब खाटुआ तल नहीं बड़ा विद्युत धारा आने मे पेत्र इलेक्ट्रॉन आने मे पेत्र अभी यार मना कल सलकन कारण विद्युत धारा आने मे पेत्र मेमेन विद्युत धारा मत दिया विद्युत धारा मे अद्दी खाटुआ तल्लू कर मत दिया खाटुआ तल्लू कर खाटुआ तल्लू कर मन वार्त उत्तम पेत्र उत्तम एक वामावर्त 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 प्रतिविरुद्ध मेक दक्षिणावर्त मेक दक्षिणावर्त दक्षिणावर्त मेक वामावर्त इतकोट मे मे इलेक्ट्रॉन विसर्जन इलेक्ट्रॉन मिहट इतना इलेक्ट्रॉन पत्र प्रतिरुद्ध पत्र विद्या सम्मत विद्युत द्वारा सरकारी मम कुता विद्युत द्वारा अदाल कटु उत्तमने विद्युत द्वारा कटु मे पत्र मे पत्र मे पत्र तल्लू कहना वामावर्त उत्तम अरे धारी विसर्जन गिरी विसर्जन अरे गबड़ावेला आरोपण परिपत्र निधास रीना अग्रे गबड़ावेला आरोपण परिपत्र निधास कुताट पाड़े मुड़ी मंको धन आरोपण को धन आरोपण यान बे मतक दिखो स्थिति विद्युत पाड़े मुड़ी मको इलेक्ट्रॉन इतरा यानी ऋण आरोपण इतरा धन आरोपण को धनारोपण विद्युत धारा गमन ना विद्युत धारा गमन खाटूत्र मेहमती अपने बलाकुलाकिन धन हर विसर्जन मतगति आगन दारिद्रिया सरकार प्रधान तीव्र देखा आरोपण मन विसर्जन इक आरोपण मन विसर्जन आरोपण विसर्जन अभी अंत ड्यूटे बेतर अभी अम ड्यूटे बेतर ड्यूटे हरवान लीप नोट गुताल हेमोम
විදුලිය විසන්ධි වෙච්ච දරුවෝ කෝ බලන්න විදුලිය විසන්ධි වීමත් සමග ඉන්න දරුවෝ කෝ බලන්න හරි බලමු අපියන් සටහන පැත්තට වීඩියෝ එක අන්තිමටම තමයි පෙන්වන්නේ දාරිත්‍ර ගැන සම්පූර්ණ කතාව කියලා. මේ බලන්න පුතාලගේ ටියුට් එක दारिद्रक लोह तहाडु हो लोह पात्र लोह तहाडु हो लोह पात्र अरने पुते मेती एन्ने लोह तहाडु नेतन लोह पात्र एतो कोटे मे पेते ती एन्ने मे तहाडु देकातर मेती एन्ने मे तहाडु देकातर दे पेते ने लोह पात्र देका हो लोह तहाडु देका ती एन्ने मेती एन्ने भार विद्युत द्रव्य पारिवारक द्रव्य तमेंथी पार विद्युत द्रव्य पारिवारक द्रव्य पुलवा इटी तीन पुलवा कड़दासी तीन पुलवा मैका तीन पुलवा पोलिथीन तीन पुलवा वाते तीन पुलवा एलुमिना तीन पुलवा इट पास इलांग वाक्य हाईलाइट बला लोह तहाडु देकाक अतरट पार विद्युत द्रव्यक पारिवारक द्रव्यक पार विद्युत द्रव्यक पारिवारक द्रव्यक पिरवी में दारित्रक साधा तिबु मेन वेदगत वाक्यों हाईलाइट कर देवनी का हाईलाइट कराना पुताला मुकद दारिद्रक कार्यवन्वी कृत्य कृत्य कृत्यवन्वी हाईलाइट कराना पुते विद्युत आरोपण धावकालिक गबड़ाकर तबागे नीमाई विद्युत आरोपण धावकालिक गबड़ाकर तबागे इलंग डोटे की दारिद्रक बाहिर पेन महा परिपथ संकेत पहात परिधि अभियान पहार मेतीन दारिद्रकेक बाहिर पिनु महा परिपथ संकेत पात परिधि वे दैंग अपि मे वगेव देख नेद मेतीने दारिद्रके मेतीन अग्र दिक मेतीन बाहिर पिनुम मेतीन परिपथ संकेत दैंग बोर्ड एके मेव तीयनवने दसे मे मे मेतन कीरत तीन पुताट पेनवत दने मे 47 माइक्रोफैरड कोद तीयने अर 47 माइक्रोफैरड कोद मेतन तीयने पुताट पेनवत दने 47 माइक्रोफेरेट गबड़ा कर गते है कि उपरी आरोपण प्रमाण से 47 माइक्रोफेरेट अरे 47 माइक्रोफेरेट अरे किन इलांगट दारिद्रक्या तुल गबड़ा कल है कि आरोपण प्रमाण मन अन्न हाईलाइट करना वेदगत फेरेड नेमति हाईलाइट करते दारिद्रक्या तुल गबड़ा कल है कि आरोपण प्रमाण मनुए फेरेड नेमति आंतर्जातिक सम्मति एक के आंतर्जातिक सम्मति एक के SIA एक आंतर्जातिक सम्मति एक के फेरेड नेमति आंतर्जातिक सम्मति एक के इतना में किया ना हाइलाइट करना माइक्रो फेरेड
මයික්‍රෝෆැරඩ් වල සංකේතයක් තියෙනවා. මයික්‍රෝෆැරඩ් යනු එම ඒකකයේ උපඒකකයේ, ඒ කියන්නේ ෆැරඩ් තමයි අන්තර්ජාතික සම්මතය කියන්නේ. ඒ කුඩා ආකාරය තමයි මයික්‍රෝෆැරඩ්. ඊළඟට කියනවා මේ දාරිත්‍රකයක ක්‍රියාකාරීත්වයේදී අන හයිලයිට් කරන පුතේ ඒ තුල ආරෝපණ එක්රැස්වීම ආරෝපණය වීම ලෙස හඳුන්වනු ලබන අතර මොකද දාරිත්‍රකයක ක්‍රියාකාරීත්වයේදී ඒ තුල ආරෝපණ එක්රැස්වීම ආරෝපණය වීම ලෙස හඳුන්වනු ලැබෙන අතර හයිලයිට් කරන පුතේ आरोपण एकत्व चारोपण इवत्तीम लेकिन विसर्जने वीम के लिए अर्थ हरि अभी अंत अपहर तपहरटया मेन अवस्था देखा कि मेन आरोपणीम सह विसर्जने वीम हरि मे सिद्धवीम देख बल को हंद्र बलगन स्क्रीन के कील देख मेन पीवर वाल देख මේ පළවෙනි පියවර ආරෝපණය මේ තියෙන ආරෝපණය අපි කියපු දේවල් හරිද කියලා බලන්න ආරෝපණය වීම මේ පැත්තේ ඉන්නේ විසර්ජනේ වීම හරිනේ විසර්ජනේ වීම හොඳට තේරුම් ගන්න පුතාලා අපි යන් ආරෝපණයෙන් බලන්න මෙන්න තියෙනවා ඇලුමිනියම් තහඩු එක ප්‍රශ්නයක් නැහැ නේ පුතේ ඇලුමිනියම් තහඩු දෙක දෙපැත්තේ තියෙනනේ ඇලුමිනියම් තහඩු දෙක දෙපැත්තේ තියෙන එක ප්‍රශ්නයක් නැහැ මැද තියෙන පොලිතීන් කොළේ ඒකත් අපි දන්නවා ඊට පස්සේ මෙන්න මෙහෙම අග්‍ර සම්බන්ධ කරලා තියෙන කෝෂයක මෙන්න කෝෂයේ ධනාග්‍රය මෙන්න කෝෂයේ ඍණාග්‍රය හරිනේ පුතේ ඊට පස්සේ පුතාලා හැමෝම දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණාග්‍රය ඉඳන් එළියට යනවා මෙන්න ඉලෙක්ට්‍රෝන එළියට යන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඊතලක් දාලා තියෙන හරි ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා දැන් ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ මේ පැත්තේ එක් රැස් වෙනවා ඊට මේ ඇලුමිනියම් තහඩුවේ ඉලෙක්ට්‍රෝන මෙහෙම එක් රැස් වෙනවා ඒක රාශිය इतर ये अलूमियम तहड़ मोनलिस आरोपण आरोपण इतर पुताट मम क्यूआर धनाग्रे कमतीशे वियलिकोशे धनाग्रे कमती इलेक्ट्रॉन अटेक धनाग्रेक इलेक्ट्रॉन अधिन इलेक्ट्रॉन अधिन इलेक्ट्रॉन अलूमियम तहड़ इलेक्ट्रॉन इवत्न अलूमियम तहड़ मनोवीन मिया धनलिस आरोपण अलूमियम तहड़ धनलिस आरोपण හද ඇලුමිනියම් තහඩුව ධන ලෙස ආරෝපණය වෙනවා. ඊතර එහා පැත්තේ තියෙන ඇලුමිනියම් තහඩුව මොන ලෙසද? අර ඉලෙක්ට්‍රෝන එක රාශියමත් එක්ක එහා පැත්තේ ඇලුමිනියම් තහඩුව ඍණ ලෙස. ඍණ ලෙස ආරෝපණය වෙනවා. අද ඍණ ලෙස ආරෝපණය වෙනවා. හරි. කතාව පැහැදිලි. පහලින් කියනවා ඉහත පරිදි ඇටොම සකස් කොට වියලි කෝෂයට සම්බන්ධ කර ටික වේලාවක් තබුන් ලැබේ. හයිලයිට් කරන්න එවිට හයිලයිට් කරන්න පුතේ දාරිත්‍රකය ආරෝපණයට ලක්. විතර දාරිත්‍රකයක් ආරෝපණයට ලක් වෙනවා කියන්නේ විද්‍යුත් සැපීමේ ඍණාග්‍රයට සම්බන්ධ කරපු අග්‍රය ඍණ ලෙසත් විද්‍යුත් සැපීමේ ධනාග්‍රයට සම්බන්ධ කරපු කෙලවර ධන ලෙසත් ආරෝපණයට කරගන්න. එතනින් පස්සේ මොකද කතාව? එතනින් පස්සේ දැන් මේ ඇලුමිනියම් තහඩුවේ මේ පැත්ත ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන इलेक्ट्रॉन पीड़ित मे विसर्जनी कथा करीन लेस आरोप इतना अनीपत्ते पुताल दान अनीपत्ते दान लेस आरोप लाती अलूमिनियम पात्र हरि इतना दुकान वियलिकोश आयन करला वियलिकोश आयन करला इतना गेलोमीट्रा संबद्ध के लिए पेन पुताल मध्य शून्य गेलोमीट्रा पेन එනං දැන් ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන මෙතන පීඩණය වැඩි ඍණ ආරෝපණ ඒකරාශි වෙලා ඉන්නේ පීඩණය වැඩි නිසා ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණය ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන එක එක්කෙනා තල්ලු කර ගන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝන වල බලාපොරොත්තු තමයි මේ ධනාග්‍රයට යාම ධනාග්‍රයට යන්න බැහැ මැදින් මොකද හේතුව මැද තියෙන පාර විද්‍යුත් ද්‍රව්‍ය
මේ අර පොලිතින් කොලේ තියෙන පේනවනේ මේ පොලිතින් කොලේ මැදින් තියෙනවනේ පොලිතින් කොලේ කියලා කියන්නේ පාර විද්‍යුත් ද්‍රව්‍යයක් නැත්නම් පරිවාරක ද්‍රව්‍යයක් ඒක නිසා ඉලෙක්ට්‍රෝන වලට යන්න බෑ මේ දාරිත්‍රකය තුලින් ඒක නිසා ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ ආපසු ආපසු හැරිලා ආපසු හැරිලා මෙන්න මෙහෙම යනවා මෙන්න ඉලෙක්ට්‍රෝන යනවා ඉලෙක්ට්‍රෝන යනවා මොන අග්‍රයටද යන්නේ ධන අග්‍රය පැත්තට මොකද ඍණ ආරෝපණ වලට ඍණ ආරෝපණ කැමැති ධන ධන ආරෝපණ වලට කැමැති මොකද ධන ඍණ අතර ආකර්ෂණය සයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන මෙහෙට එනයි ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරනවා මම මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්ත මේ ඊතලෙන් දක්වන්නේ නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ දකුණු පැත්තට මේ පැත්ත සෝරි මේ පැත්ත වම මේ පැත්ත දකුණ කියලා හිතමුකෝ එතන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ වමේ සිට දකුණට එතන පුතාල දැනගන්න විදුල ධාරාව යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට විදුල ධාරාව යන්නේ දකුණින් ඉඳන් වමට විදුල ධාරාව යන්නේ දකුණින් ඉඳන් වමට මොකද අපි ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි විදුල ධාරාව යනවා කියලා කියන්නේ එතන ඉලෙක්ට්‍රෝන යන විදුල ධාරාව යන්නේ දකුණින් ඉඳන් වමට ඒ කියන්නේ කටුව උත්ක්‍රමණය වෙන්නේ මෙන්න මෙහෙම වාමාවක් කටුව ඉදිරි උත්ක්‍රමණය වෙනවා ඉදිරි උත්ක්‍රමණය නොක් කියන්නේ මොන වර්තෝද වාම ආවර්ත උත්ක්‍රමණයක් වෙන්න හරි ඉන් ඊපස් කියනවා ඉන්පසු ෂණිකව කෝෂයවත් කොට හරි මෙන්න මෙතන තිබුණු කෝෂය අයින් කරලා ඒකට ගැලනෝමීටර සම්බන්ධ කරනවා කියලා කියන්නේ ඉන්පසු ෂණිකව කෝෂයවත් කොට ඒ වෙනුවට ගැලනෝමීටරයක් රූපේ පද්දි සම්බන්ධ කරු ලැබෙයි එහිදී ගැල්නෝමීටර දර්ශකය ඒ කියන්නේ කටුව නේ ගැල්නෝමීටර දර්ශකයවත් කටුව උත්ක්‍රමණය වීමක් පෙන්වුම් කරයි එනම් මෙහිදී පුතල හයිලයිට් කරන්න ගබඩා වී තිබූ ආරෝපණ ගැල්නෝමීටරය හරහා ගබඩා වෙලා තිබූ ආරෝපණ ගැල්නෝමීටරය හරහා විසර්ජනයට ලක්වීම සිදුවේ ඒ කියන්නේ ගැල්නෝමීටරය හරහා පිටවීම සිදෙන විසර්ජනීම් ඉච්චරයි මම හිතන හැමෝටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඔබ බලන්න ඒක තේරුණාද ඔ කැමරා ඔන් කරන්න හැමෝම ඒ කතා තේරුණාද දැන් අපි බෝඩ් එකේ කතා කරපු දේ දාරිත්‍රක අමාරු නෑ නේද තේරුණෝ නේද මොකද දාරිත්‍රකය වෙන්නේ කියලා තව එකම එකක් බලමු ඊට පස්සේ අපිට වීඩියෝ එකට යන්න පුළුවන් තව එකම එකක් බලමු යමු සටහන පැත්තට වැඩ ඔක්කොම නවත්තන්න පුතාල වතුර චුට්ටක් බීලා ආයෙමත් හැරෙන්න හොඳට මේකත් හොඳට තේරුම් ගන්න මෙන්න අන්තිම සටහන හරි අන්තිම සටහන ඕන කො බලන්න මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ ආ මෙතන කරලා තියෙන්නේ ආරෝපණය වීම නම් අවුලක් නැහැ විසර්ජනය වීමේදී LED එකක් සම්බන්ධ කරලා තියෙන්නේ හොඳට බලන්න හැමදරුවේ අවධානයෙන් නැත්තම් මෙච්චර ඉල හොඳට තේරුණු ටික අපරාධණී අන්තිම කොටසනේ මේ අන්තිම රූපසරණ මායකට කලින් කනේ හරි මං කොටස් දෙකකට බෙදුවා මෙන්න මෙතන වෙන්නේ හැමදරුවෙක්ම දන්නවා මෙතන වෙන්නේ ආරෝපණය නේ පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම් මේ පැත්තේ වෙන්නේ විසර්ජනය වීම ඇත්තද කියලා බලමු මෙන්න දාරිත්‍රකය සංකේතවත් කරලා තියෙන අර බාහිර පෙනුම තමයි බාහිර පෙනුම හරි ඔන්න බාහිර පෙනුම පුතාල බලන්න ඔන්න දාරිත්‍රකයේ තියෙනවා දාරිත්‍රකයේ මේ තියෙන්නේ බාහිර පෙනුම මේ වියලි කෝෂ එකක් නෙමේ දෙකක් නෙමේ වියලි කෝෂ තුනක් එක පිළිතුර සම්බන්ධ කරලා එකන හොඳට ආරෝපණය කරගෙන බලාපොරොත්තු වියලි කෝෂ 1යි 2යි 3යි එක පිළිතුර සම්බන්ධ කරලා හරි කොහොම හරි මේ පැත්තනේ ඍණාග්‍රය මේ පැත්තනේ ධනාග්‍රයනේ එක පැහැදිලිනේ පොදු කෝෂ ටික එක පිළිතුර සම්බන්ධ කරයි කියලා මේ පැත්ත ඍණ මේ පැත්ත ධනා එන ඉලෙක්ට්‍රෝන යන්නේ කොහමද හරි මේ පැත්තට යනවා ඔන්න ඉලෙක්ට්‍රෝන යනවා ඉලෙක්ට්‍රෝන මෙහෙ කියලා මේ බලන්නකෝ මේ පැත්ත දාරිත්‍රකයේ ඍණ ලෙස ආරෝපණය වෙනවා හරියටම හරි මේ පැත්ත දැන් ඉලෙක්ට්‍රෝන ඒක රාශි වෙනවනේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඒක රාශි වෙනවා එතකොට මේ පැත්ත කොහොමද ඍණ තමයි පුතාලා දන්නව එතකොට මේ ධනාග්‍රය වියලි කෝෂ වල ධනාග්‍රය කැමති ඉලෙක්ට්‍රෝන වලට මොකද ධන ඍණ අතර ආකර්ෂ බල නිසා මේ ධන ඍණ අතර ආකර්ෂ බල ක්‍රියාත්මක නිසා එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා මේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නකොට මේ කියලා හරි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඒතර මේ අග්‍රය අපි කියන්නේ ධනයි. මේ පැත්ත ධනයි. ඒතර දාරිත්‍රකයේ මේ පැත්ත ඍණ වෙනවා. ඔන්නෝම දාරිත්‍රකයේ ආරෝපණය වෙනවා. මෙතන කියනවා මෙහිදී දාරිත්‍රකයේ අග්‍ර අතරට නිවැරදි ලෙස වියලි කෝෂ සම්බන්ධ කර ටික වේලාවක් තබනු ලැබේ. ඔව්. මෙහිදී
දාරිත්‍රකය තුල මෙහිදී දාරිත්‍රකය තුල ආරෝපණ එක්රැස්වීමක් සිදු වේ එනම් ආරෝපණය වීම සිදු වේ හරි ඒක පැහැදිලි ඒක අවුලක් නැහැ හැමෝටම මේක තේරෙනවා දෙවනි අවස්ථාවේ මොකද්ද කරලා තියෙන්නේ දෙවනි අවස්ථාවේ කරන්නේ අර කලින් වගේම තමයි මේ කෝෂ ටික ෂණිකව අයින් කරා කෝෂ ටික ගලවලා අයින් කරා කෝෂ වෙනුවට මෙන්න බලන්නකෝ සවි කරපු එක LED එකක් සම්බන්ධ කරලා LED කියන්නේ අපි දන්නවා light emitting diode LED එකක් තුලින් එක පැත්තකට විතරයි ධාරාව යන්න දෙන්නේ ඒක පුතාලා හැමෝම දන්නවා බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා දැන් ඔන විසර්ජනේ වීම දැන් මොකද්ද වෙලා තියෙන ආරෝපණය වෙලා තියෙන කොමේ මෙන්න මේ පැත්ත රින්න ලෙස අනිත් පැත්ත කොහමද ධන ලෙස දැන් මොකද්ද මෙන්න මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන වල බලාපොරොත්තුව මේ ධාරිත්‍රකයේ ඍණාග්‍රයේ ඉලෙක්ට්‍රෝන පිරලා ඉන්නෝනේ එයාලගේ බලාපොරොත්තුව මොකද්ද ධනාග්‍රය වෙත යාම නමුත් ධාරිත්‍රකයේ තුලින් යන්න බෑ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ බාධකයක් ඉදිරිය තියෙනවා ඒක නිසා ඉලෙක්ට්‍රෝන ආපස්සට ගමන් ආරම්භ කරමින් ඉලෙක්ට්‍රෝන මෙහෙන් එනවා මෙහෙන් ඇවිල්ලා LED එක තුලින් ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා LED එක තුලින් මෙහෙම ඉලෙක්ට්‍රෝන යනවා ගිලිවිලා අන්න විසර්ජන වීම සිදු වෙනවා හරි උතල කල්පනා කරන්න එතකොට මම කියන මේ පැත්ත වම නම් මේ පැත්ත දකුණ නම් පුතාල මට උදව් කරන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ වමේ සිට දකුණට එක පැහැදිලි අපි කියන සම්මත විද්‍යුත් ධාරා සම්මත විද්‍යුත් ධාරා සම්මත විද්‍යුත් ධාරා යන ප්‍රතිවිරුද්ධ පැත්ත අන සම්මත විද්‍යුත් ධාරා මම සලකුණු කරලා තියෙන මෙන්න මේ පැත්ත අයියා බලන්න එතකොට සම්මත විද්‍යුත් ධාරා මම නිකන් ලකුණු කරන්න මෙතන මෙන්න I ධාරාව එනවා පුතාල මෙතන I ධාරාව එනවා LED එකට නියමිතම ගැළපෙන පරිදිම සම්බන්ධකද මම කියලා තිනවා I ධාරාව හැමතිස්සෙම LED එක තුලින් යන්න දෙන්නේ LED එකේ ධනාග්‍රයෙන් ඇතුළට යන්න දෙනවා කිසි ප්‍රශ්නයක් LED එක තුලින් නේ ධනාග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා ඍණාග්‍රයෙන් එළියට එන්න දෙනවා ඔක තමයි LED එකේ නේ විද්‍යුත් ධාරා ගලා යාමට ඉඩ දෙන අවස්ථාව ඔය විදිහ විතරයි විද්‍යුත් ධාරාවට යන්න දෙන්නේ අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ ඒතර මම මේ කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නෙවෙයි විද්‍යුත් ධාරා ගමන් කිරීම LED එක විද්‍යුත් ධාරාවට යන්න ඉඩ දෙන්නේ ධනාග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා ඍණාග්‍රයෙන් එළියට. ඔව් මෙතන අවස්ථාව සැලසිලා තියෙනවා. ධනාග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා මේ බලන්නකෝ මේ ධනාග්‍රයෙන් මෙහෙම ඇතුළට ගිහිල්ලා ධනාග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා මෙහෙම ඍණාග්‍රයෙන් එළියට එන අවස්ථාව ලැබිලා තියෙනවා. නියමයි LED එකක් පත් වෙනවා. LED එකක් පත් වෙනවා. LED එක තුලින් විද්‍යුත් ධාරාව නිසි පරිදි ගමන් කරනෝ නේ? ඒතර මොකද ඇත්තරම මෙතන වෙන්නේ පුතේ I ධාරාව නේ? නේ ඇත්තරම සත්‍යෙම සිදුවීමනේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමනේ. ඉලෙක්ට්‍රෝන මේ වමේ ඉඳන් දකුණට යනවා. ඉලෙක්ට්‍රෝන වමේ ඉඳන් දකුණට යනකොට අපි කියන විද්‍යුත් ධාරාව අපි සලකුණු කරන ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ දකුණ ඉඳන් වමට. ඒතර මේ විද්‍යුත් ධාරාවට අදාළව තමයි LED එක අපි පත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒතර විද්‍යුත් ධාරාව ධනාග්‍රයෙන් ඇතුළට ගිහිල්ලා ඍණාග්‍රයෙන් එළියට එන අවස්ථාව තමයි LED එක ලබා දෙන එක. ඒ නිසා LED එක පත් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න පහලින් කියන දේ. ඉන්පසු ෂණිකව වියලි කෝෂ ඉවත් කොට හරි. මෙන්න මේ වියලි කෝෂ තුන ඉවත් කොට ධාරිත්‍රකයේ අග්‍රතරට LED එක රූපේ පරිදි සම්බන්ධ කරනු ලැබේ. එහිදී පයිලට් කාම්පතේ LED දැල්වීමකට ලක් වේ. LED දැල්වෙනවා. මේක පත් වෙනවා. LED දැල්වීමට ලක් වේ. එයට හේතුව අන්න හේතුවත් හයිලයිට් කරගෙන හේතුවත් වැදගත්. ඒට හේතුව ධාරිත්‍රකය තුල ගබඩා වී තිබූ ආරෝපණ විසර්ජනයට ලක්වීමේදී LED හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම. හරි. මේකත් තේරුණාද? මේකත් තේරුණාද කො අත උස්සන්න තේරුණු දරුවෝ චුවර්ද තව කෙනෙකුට ධාරිත්‍රක කියලා දෙන්න පුළුවන්ද ආරෝපණය වීමයි විසර්ජන වීමයි කියලා දෙන්න පුළුවන්ද රූපයක් ඇඳලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා මේ චුවර්නේ හරි යමු දැන් අන්තිම සටහන පාඩම අද ඉවරයිනේ ඒතර මම මේකේ ගැටළු සාකච්ඡාව ඊළඟ දවසේ කරන්නේ හරිද මේ අන්තිම සටහනට යමු මෙන්න මෙතන මෙතන පුතාට ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා අද හැමෝම හරි එතකොට මෙන්න මේක බලන්න. එතකොට මෙතනින් පහළ මේ අවස්ථා දෙකෙන් පස්සේ මේ තියෙන ඔක්කොම ප්‍රශ්න මේ සියලුම ප්‍රශ්නට පිළිතුරු සපයන්න. හේතුව තමයි ලබන සතියේ මම දැන් අලුත් පාඩම 7 වෙනි පාඩම පටන් ගන්නකොට ශක්තිය ආකාර හා භාවිත ඒකේ ටියුට් එක සෞන්දරයට දානවා වෙබ් අඩවි වලට. එතකොට මේ ප්‍රශ්න ටිකට ඔක්කොම උත්තර කතා කරලා තමයි අපි යන්නේ. ඔක්කොම උත්තර කතා කරලා තමයි යන්නේ. එතකොට ලබන සතියේ මේක හෝම්වර්ක් එක ඉවරලා තියෙනවා. හරි. මේ බලන්න මට වීඩියෝ එක පෙන්න ගන්න ඕන දැන් ඊට කලින් මට මෙන්න මේකට උත්තර ලියා ගන්න ඕන. හරි. ලෑස්ති වෙන කවුරුත් පෑන අතර ගන්න කවුරුත් පෑන අතර ගන්න මාත් එකම ලියන්න පටන් ගන්න මං කියන තැන ලියන්න ලෑස්තිද කවුරුත් තමන්ගේ සටහනේ කො අත උස්සන්න මට ලෑස්ති දරුවෝද හරිද මම කියන දේ ලියන්න ඕන මම
මම මේ හිස්තන මත ලියනවා අවශ්‍යද ඒක පුතාලා එතන තමන්ගේ නෝට් එකේ ලියා ගන්න ඕන මම ඉස්සෙල්ල කියන්නම්කෝ මෙතන වෙන්නේ මොකද්ද කියලා මට තා වැඩිපුර විනාඩි දෙකක් ඕන තාම 10 වුනේ නැහැ බලන්න හරි මෙන්න මේ සිදුවීම් බලන්න මේ තියෙන්නේ මෙතන තියෙන්නේ පුතාලා දාරිත්‍රකය sorry පරිපතයක් තියෙනවා කියනවා මේ පරිපතේ මේ බලන්න රූපේ පරිදි ඇටවුම සකස් කොට ආ මෙන්න වියලි කෝෂයේ තියෙන පේන පුතේ වියලි කෝෂයේ ධනාග්‍රය මෙන්න ඍණාග්‍රය මෙන්න මෙන්න සම්බන්ධ කම්බි ඇවිල්ලා මෙහෙම තියෙනවා මේ ඒ කෙල් මේ මේ කෙලවර ඒ කියලා සටහන් කරලා තියෙනවා මෙන්න මෙතන අමුතු ස්විච් එකක් තියෙන පේන මයික රතු පාටින් පාටකට ස්විච් එකක් මේ x කෙලවර හරි මෙහෙන් සම්බන්ධ කම්බි ඇවිල්ලා ආ මේ ධාරිත්‍රකයක් තියෙන මේ ධාරිත්‍රකයක් තියෙන මේ තියෙන මැද බිඳු කෙලිනෝමීටරයකුත් තියෙනවා මෙන්න මෙහෙම ඇවිල්ලා සම්බන්ධ මේ කම්බි කෙලවර මෙන්න LED එකකුත් තියෙනවා ආ LED එකේ ධනාග්‍රය අපි කවුරුත් දන්න මෙන්න ධනාග්‍රය දිගුආග්‍රය මෙන්න ඍණාග්‍රය කොටාග්‍රය හරි බලමුකෝ මේ අහන්නේ මොකද්ද කියලා මේ මොකද්ද මේ අහන්නේ රූපේ පරිදි ඇටවුම සකස් කොට රූපේ පරිදි ඇටොම් සකස් කොට හරි ඔන්න විදිහට ඇටොම් සකස් කරලා x අග්‍රය ආ x අග්‍රය මම කිව්වා x අග්‍රය කියලා කියන්නේ හරි අමුතු කෙනෙක් මෙන්න x අග්‍රය කැපිටල් A ස්ථානට සම්බන්ධ කළ විට ඔව් x අග්‍රය මේ කැපිටල් A වලට තමයි සම්බන්ධ කළ තියෙන පුතාට පේනවා ඇති මේ මේ සම්බන්ධ කළ තියෙන කැපිටල් A ත් එක තමයි කැපිටල් A ත් එක තමයි සම්බන්ධ කළ තියෙන හරි හරිද මම එක දැන් ඉරේස් කරන්න දැන් පේනවා මේ කැපිටල් x හරිද පුතේ මෙන්න මේ x අග්‍රය x අග්‍රය x අග්‍රය මෙන්න මේ ඒත් එක සම්බන්ධ කරලා තියෙනවා හරිද සම්බන්ධ කරලා තියෙනවා හරිද මේ මෙතන එහෙම සම්බන්ධ කරලා තියෙනවා හරි x අග්‍රය කැපිටල් A ස්ථානට සම්බන්ධ කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවාද සඳහන් කොට නිරීක්ෂණ මොනවාද එයට හේතු පැහැදිලි කරා මෙන්න සිදුවෙන දේ මෙන්න කෝෂයේ තියෙන මෙන්න ඍණාග්‍රය මෙන්න ධනාග්‍රය. පුතාලා දන්න කෝෂයේ ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන යනවා විදියට. මෙන්න ඒ ඉලෙක්ට්‍රෝන එනවා මෙන්න. මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙතන උඩට යන්නේ නැහැ. උඩට යන්නේ නැහැ කියලා කියන පරිපථයේ කැඩිලානේ තියෙන්නේ. පුතාලා. පරිපථයේ විසන්දිලානේ තියෙන්නේ. පරිපථයේ විසන්දිලා නේද තියෙන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන වලට උඩට ගියාට වැඩක් නැහැ. ඒ කියන්නේ මෙහෙම ඉලෙක්ට්‍රෝන උඩට ගියාට වැඩක් නැහැ. ඉලෙක්ට්‍රෝන උඩට ගියාට වැඩක් නැහැ කියන නිසා යන්නේ නැහැ. මොකද හේතුව ඉලෙක්ට්‍රෝන වලට ගියාට වැඩක් නැහැ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට යන්න බෑ. උඩට යන්න බෑ මොකද B වලින් පස්සේ යන්න බෑ පරිපථයේ කැඩිලානේ තියෙන්නේ හරි ඒක නිසා ඉලෙක්ට්‍රෝන උඩට යන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන මෙහෙ එනවා ඉලෙක්ට්‍රෝන මෙහෙ ඇවිල්ලා මේන මැද බිඳු ගැලනෝමීටරය තුලින් ඉලෙක්ට්‍රෝන යනවා මෙහෙට ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා එතන ඉලෙක්ට්‍රෝන මෙහෙට ගිහිල්ලා මේ බලන්න ඉලෙක්ට්‍රෝන මෙහෙට ගිහිල්ලා මෙන්න ධාරිත්‍රකේ මෙන්න මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඒක රාශි වෙනවා ඉලෙක්ට්‍රෝන ඒක රාශි වෙනවා ඉලෙක්ට්‍රෝන ඒක රාශි හරි වියලි කෝෂයේ ධනාග්‍රය කැමැති ඉලෙක්ට්‍රෝන වලට නේද පුතේ වියලි කෝෂයේ ධනාග්‍රය කැමැති ඉලෙක්ට්‍රෝන වලට ඒ නිසා ඉලෙක්ට්‍රෝන යා කරන්න අදිනු ඉලෙක්ට්‍රෝන අදිනකොට මෙන්න ඉලෙක්ට්‍රෝන ඇදිලා එන්නේ මෙන්න මෙහෙන් ඇදිලා එන්නේ ඉලෙක්ට්‍රෝන ඇදිලා එන්නේ මෙන්න ධාරිත්‍රකයේ ධනාග්‍රය ධාරිත්‍රකයේ sorry මෙන්න මේ අග්‍රයෙන් ඇදිලා එන්නේ ඇදිලෙනකොට මේ පැත්ත ධන වෙනවා ඒක හැමෝම දන්නවනේ විතර මේ පැත්ත ධන ලෙස ආරෝපණය ඇති කර ගන්නවා ඒ වගේම මෙතන ඉලෙක්ට්‍රෝන ඒක රාශිය නිසා මේ පැත්තට ලෙස ආරෝපණය වෙනවා එනම් මේ වෙලාවේදී මොකද වෙන්නේ ධාරිත්‍රකයේ ආරෝපණ වීමක් තමයි වෙන්නේ ධාරිත්‍රකයේ ආරෝපණ වීමක් වෙන්නේ මෙතන LED එක පත්තු වෙන්නේ නැහැ මෙතන LED එක තුලින් ආරෝපණ යන්නේ නැහනේ ඒ නිසා LED එක පත්තු වෙන්නේ නැහැ මෙතන ධාරිත්‍රකයේ ආරෝපණ වීමක් සිදු වෙනවා මෙතන මැද බිඳු ගැලනෝමීටරය තුල ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ওই පැත්තට යනවා නම් අපි හැමෝම දන්නවා විද්‍යුත් ධාරා යන්නේ කොයි පැත්තටද කියලා විද්‍යුත් ධාරා යන්නේ අනිත් පැත්තට නේද විද්‍යුත් ධාරා යන්නේ මේ පැත්තට විද්‍යුත් ධාරා යන්නේ මේ පැත්තට නේද හරි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා විද්‍යුත් ධාරා මේ පැත්තට එනම් කාට හරි කියන්න පුළුවන්ද ගැලනෝමීටරය 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 උත්ක්‍රමණය වෙන්නේ මේ පැත්තට නේද? ඒ කියන්නේ වාමාවත් උත්ක්‍රමණය නේද පේනන්නේ? ඒ වාමාවත් උත්ක්‍රමණය පේනන්නේ. එහෙනම් ලියන්න මෙතන කියනවා x අග්‍රය කැපිටල් A ස්ථානට සම්බන්ධ කළ විට දක්න ලැබෙන නිරීක්ෂණ මොනවාද සඳහන් කොට ඒට හේතු පැහැදිලි කරන්න. නිරීක්ෂණ තමයි ලියන්න ඉස්සෙල්ලා නිරීක්ෂණ ලියන්න. නිරීක්ෂණ මට වැඩිපුර විනාඩියක් ඕන. කාටරි දරුවෙකුට ෂණිකව පන්තියට සම්බන්ධ වෙනවා නම් එයා ලීව් වෙලා ගිහිල්ලා මේකේ රෙකෝඩින් එක බලන්න
මේ විනාඩි අමතර ගන්න විනාඩි තුන මොකද නැත්නම් ඊළඟ දවසේ මේක මුලට යන්න බෑ අපිට ඊළඟ දවසේ අලුත් පාඩම් පටන් ගන්න මම මෙතන මේ කොටස් දෙකට උත්තර ලියන එක විතරයි කරන්නේ හොඳයි පුතේ හරි ඒතර හෝම්වර්ක් කරගෙන ඉන්න මේකට දැන් අලුත් පන්ති මොනවා හරි වෙනත් පන්තියක් දැන් පටන් ගන්න තියෙනවා ඒකට යන්න හැබැයි මේකේ රෙකෝඩින් එකේ අන්තිම ටික බලන්න හැමදාම හොඳයි හරි බලන්න කියනවා නිරීක්ෂණ නිරීක්ෂණ අංක එක මම කියනවා LED ය නොදැල්වේ LED නොදැල්වේ ලියා ගන්න හැමෝම ලියා ගන්න දෙවෙනි නිරීක්ෂණය මැද බින්දු ගැල්වනෝමීටරය මැද බින්දු ගැල්වනෝමීටරය මැද බින්දු ගැල්වනෝමීටරය මැද බින්දු ගැල්වනෝමීටරය වාමාවර්ත උත්ක්‍රමණය පෙන්වයි වාමාවර්ත උත්ක්‍රමණය පෙන්වයි වාමාවර්ත උත්ක්‍රමණයක් පෙන්වයි වාමාවර්ත උත්ක්‍රමණයක් පෙන්වයි වාමාවර්ත උත්ක්‍රමණයක් පෙන්වයි ලියා ගන්න හැමෝම මැද බින්දු ගැල්වනෝමීටරේ වාමාවර්ත උත්ක්‍රමණයක් පෙන්වයි ඊට පස්සේ කියනවානේ නිරීක්ෂණ මොනවාද සදාන් කොට ඒට හේතු පැහැදිලි කරන්න ඒට හේතු පැහැදිලි කරන්න ආ හේතුව හේතුව තමයි මෙහිදී මෙහිදී දාරිද්‍රකය ආරෝපණයට ලක්වන නිසා ඉලෙක්ට්‍රෝන වියලි කෝෂේ ඉලෙක්ට්‍රෝන වියලි කෝෂේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දෙසට ගමන් කිරීමයි අනේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට අදාළ තමයි ඔයගේ නිරීක්ෂණය. හරි. ලියාගන්න හැමෝම. හැම දරුවෙක්ම ලියාගන්න. හරිද? හැමෝම ලියාගන්න. නිරීක්ෂණය තමයි දැන් අපි කෝ LED එක දැල්වෙන්නේ නැහැ. මොකද LED එක තුලින් ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. ඒතර මෙතනදී මැද බින්දු ගැල්වනෝමීටරේ වාමාවර්ත උත්ක්‍රමණය පෙන්වන්න. මොකද ඉලෙක්ට්‍රෝන යන්නේ දැන් අපි කිව්වම මේ පැත්ත වම මේ පැත්ත දකුණනේ පුතේ. ඒතර ඉලෙක්ට්‍රෝන යන්නේ වමෙන් ඉඳන් දකුණට. සම්මත විද්‍යුත් ධාරා අපි ලකුණු කරන්නේ දකුණින් ඉඳන් වමට. ඒ නිසා අපි කියනවා මධ්‍ය ශුන්‍ය ගැල්වනෝමීටරේ වාමාවර්ත උත්ක්‍රමණය පෙන්වන්න. මෙතෙන්දී වෙන්නේ දාර්ත්‍රිකයේ ආරෝපණය වීම. ලියා ගන්න තව තප්පර 5යි දෙන්න. ඊළඟ පියවර විතරයි තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේ අන්තිමට කි ඉතාම වැදගත්. මට වීඩියෝ එක පෙන්වන්න පුළුවන් ඒත් දන්නේ නැහැ බලන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ. නැතුනොත් ඊළඟ දවසේ හරි පෙන්වන්න පුළුවන්. මේක බලන්නකෝ. හරි. හරි මේක ලියාගෙන ඉවරයිද පුතාලා? මේක ලියාගෙන ඉවරයිද? මේක ලියාගෙන ඉවරයිද? හරි නේද හැමෝම ලියාගෙන ඉවරයිද? මේක අමාරුම කොටසක්. මොකද ඊළඟ දවසට මේක අරන් ගියොතින් ඊළඟ දවසේ මුලින්නම් පැහැදිලි කරන්න වෙනවා ඒක මාර අමාරුයි. ගොඩාක් කියලා දිල් දිල්ලනේ මේ තත්ත්වෙට ගත්තේ. හරි මේක සම්පූර්ණ කරගන්න. හරි. තව තප්පර 5යි දෙන්න. ඔක්කොම ලියාගන්න. එක වචනයක් නෑර. ඔක්කොම ලියාගන්න. හරි. ඉවරයි නේද ලියලා? හරි. අපි යන් දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාව විතරයි තියෙන්නේ. මේ ටික මම ක්ලියර් කරා. හරිද පුතේ ක්ලියර් කරනවා. ඔක්කොම ලියා ගන්න ඇති. ක්ලියර් කරනවා. හරි. දැන් මොකද්ද වෙන්නේ? ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව පොඩ්ඩක් කියවලෙමු බලන්න අපි. මොකද ඊළඟ අවස්ථාවේ මේ කියන්නේ? ඊළඟ අවස්ථාවේ කියන්නේ x අග්‍රය. මොකද මේ ඊළඟ අවස්ථාව කියන්නේ x අග්‍රය ප්‍රශ්න බලාගෙන යන්කෝ ප්‍රශ්න බලාගෙන යන්කෝ x අග්‍රය කැපිටල් B ස්ථානයට සම්බන්ධ කළ විට දක්න ලැබෙන නිරීක්ෂණ මොනවාද සඳහන් කොට එයට හේතු පැහැදිලි කරා x අග්‍රය කැපිටල් B ස්ථානයට සම්බන්ධ කළ විට දක්න ලැබෙන නිරීක්ෂණ මොනවාද සඳහන් කොට එයට හේතු පැහැදිලි කරා හරි මෙන්න මේකයි කියන්නේ මෙන්න මේකයි කියන්නේ මේ බලන්න පුතාල බලන්න මෙන්න කියනවා මෙතන කියන්නේ x අග්‍රය මෙන්න මේ x අග්‍රය b ට සම්බන්ධ කරන්නේ ඔන්න b ට සම්බන්ධක
බී කෙලවට සම්බන්ධ කරා x අග්‍රේ බී කෙලවට සම්බන්ධ කරා දැන් මෙතන මුකුත් නැහැ මම ඒක නිසා මම අයින් කළා දානවා ඔතන මුකුත් නැහැ අර දෙමන් ස්විච් එකක් වගේ මේක තියෙන ඕන ඕන පැත්තට කරකවන්න පුළුවන් x අග්‍රේ හරි දැන් ඔන්න ඔහමයි තියෙන්නේ ඔය ඊළඟ අවස්ථාවේ මොකද x අග්‍රේ හොඳට තේරුම් ගන්න පුතාලා x අග්‍රේ b ට සම්බන්ධ වෙලා තියෙනවා අනේ එතෙන්ද නිරීක්ෂණ මොනවද කියලා අහන්න නිරීක්ෂණ නිරීක්ෂණ තමයි දැන් බලන්න වෙච්ච දේ කියලා කියන්නේ දැන් මෙන්නට දාරිත්‍රකේ මොන තත්ත්වයේ තියෙන මේ පැත්ත ඍණ ලෙසනේ ආරෝපණය ඇති කරගෙන තියෙන්නේ මේ පැත්ත ධන ලෙස ආරෝපණය ඇති කරගෙන තියෙන්නේ ඒක පැහැදිලි නේ මොකටද දාරිත්‍රකේ දැන් ආරෝපණය වෙලා නේ තිබුණේ නේද මම එක ගොඩේ වෙන නිසා එලියෙන් ලියන්නම් මේ පැත්ත ධන ලෙස ආරෝපණය ඇති කරගෙන තිබුණේ මේ පැත්ත ඍණ ලෙස ආරෝපණය ඇති කරගෙන තිබුණේ පැහැදිලිද පුතේ හරි ඒ කියන්නේ මේ පැත්ත ඉලෙක්ට්‍රෝන පිරිලා තිබුණා දැන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ පිරිලා ඒ කියන්නේ ඍණ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරිලා දැන් මොකද වෙන්නේ ඊළඟ අවස්ථාව විසර්ජනයේ වී නැ විසර්ජනයේ මේදී වෙන්නේ දැන් දාරිත්‍රකේ දැන් ඍණාග්‍රේ මේ දාරිත්‍රකේ ඍණාග්‍රේ ඒක රාශියලා තියෙන ඉලෙක්ට්‍රෝන වලට පැන ගන්න ඕන ධනාග්‍රේට නමුත් යන්න විදියක් නැහැ මැද පාර විද්‍යුත් ද්‍රව්‍ය තියෙන පරිවාරක ද්‍රව්‍ය ඒ නිසා ඉලෙක්ට්‍රෝන වටේ රවුමක් දාලා යන්න හදන මෙන්න රවුමක් දාලා යන්න හදන විදිය මේ බලන්න ඉලෙක්ට්‍රෝන එනවා ඉලෙක්ට්‍රෝන එනවා මම ලානිල් පාට පැනින් පෙන්නන්නම් ඉලෙක්ට්‍රෝන මෙහෙන් එනවා මෙහෙන් එනවා इलेक्ट्रॉन ऐले मैदा बिंदु के लिए मीटर महंगा ना महंगी आटे इलेक्ट्रॉन में उड़ाटा यान ऐ ये उड़ाटा यान निकलेगा में पैतृ इलेक्ट्रॉन याना वध यान नहीं है केतु तमाई बालन पारिपत्य विसंधि महंगी आटे में बालन मेथनी पास में बालन पारिपत्य विसंधि ला मित्र पारिपत्य विसंधि ला ने पारिपत्य विसंधि ला इलेक्ट्रॉन यान नहीं मित्र पारिपत्य विसंधि में विसंधि वेला ऐसा एक निशा इलेक्ट्रॉन इन्हें है पारिपत्य संधि उन्नतमाई इलेक्ट्रॉन मे पत्र इलेक्ट्रॉन दें सांगृत मार्ग अहुला इलेक्ट्रॉन वर्ट इलेक्ट्रॉन मुखद सांगृत मार्ग गमकर अर्थ सांगृत मार्ग गमकर इलेक्ट्रॉन मेहिंग इलेक्ट्रॉन मेहिमे ओम इलेक्ट्रॉन मेहमे आना एलईडी तुनिया इलेक्ट्रॉन होम मैंने इलेक्ट्रॉन आनो मेहंग पारिपत्य सांगृत इलेक्ट्रॉन मेहनो अन्न इलेक्ट्रॉन बलापर दारिद्र के धना क्रियते द्रौगत में आपके विसर्जने एक विसर्जने එතර මෙතෙන්දී අත්‍තරම මේ වියලි කෝෂයත් එක්ක මෙන්න මේ තියෙන පරිපත කොටස වැඩන්නේ නැහැ පුතේ. අත්‍තරම කිව්තු මෙතනින් මේ පැත්ත මෙතනින් මෙන්න මේ ටික මම මේ මෙන්න මේ රවුම් කරන ටික වැඩන්නේ නැහැ. පරිපතෙන් ගලවලා අයින් කරත් කමක් නැහැ. මේ ටික පරිපතෙන් ගලවලා අයින් කරත් කමක් නැහැ වැඩන්නේ නැහැ. පරිපතයත් එක්ක සම්බන්ධයක් නැහැ. හරි නේද පුතේ? හරි. එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් මෙතන නිරීක්ෂණ කියන. නිරීක්ෂණ කියාගන්න පුළුවන් හැම දරුවෙකුට. නිරීක්ෂණ මොනවද? 1 एक दें मे बलो मे मेद बिंदु गेलोमीटर इलेक्ट्रॉन मेहटे आना इतर पुता तेरूंग इलेक्ट्रोन अन्े मे पेट ना हों मट उदरना इलेक्ट्रोन अन्े ओ पेट ना अपिकेनो विद्युत धारावयान्े प्रतिविरुद्ध पेट विद्युत धारायण प्रतिविरुद्ध पेत्र ऐना विद्युत धारा प्रतिविरुद्ध पेत्र ऐनो ना मित्र मेदबिंदु गेलनो मीटर मेदबिंदु गेलनो मीटर खाटू बिंदु तिबिला मेन मे पत्र दक्षिणावत उत्तम पेन्न दक्षिणावत उत्तम पेन्नो एक निशा मेदबिंदु गेलनो मीटर खाटू दक्षिणावत उत्तम पेन्न मेला इलेक्ट्रोन अन्न मेहट इतर पुताल दिन इलेक्ट्रोन अन्न मेहट इलेक्ट्रोन अन्न मेहट सॉरी मंग एक निपाटी मदाकुआ पाटलेनो අර්ධ මේ අන්තිම තප්පර ගාන මේ ටික ඉතාම වැදගත් මොකද ඊළඟ දවසේ ආයමත් මේක මෙතනින් සම්බන්ධතාවය ගන්න බෑ ලීසි පුතාලා මෙන්න ඉලෙක්ට්‍රෝන ටික ඉහලට ඉලෙක්ට්‍රෝන යන ඉහලට එතන ඉලෙක්ට්‍රෝන ඉහලට යනවා විද්‍යුත් ධාරාවක් ඔය පැත්තේ පිටේ විද්‍යුත් ධාරා ඉලෙක්ට්‍රෝන ඉහලට යනවා විද්‍යුත් ධාරාව ගම කරන් ප්‍රතිවිරුද්ධ පැත්ත මේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි විද්‍යුත් ධාරාව යන්නේ එහෙනම් ඒ අනුව මේ විද්‍යුත් ධාරා මේ බලන්න මෙහෙන් ඇවිල්ලා මේ බලන්නකෝ LED එකේ මෙතන තියෙන ධනාග්‍රේ නේද LED එකේ මෙතන තියෙන ඍණාග්‍රේ නේද මෙන්න බලන්නකෝ විද්‍යුත් ධාරාව ඇවිල්ලා මෙන්න විද්‍යුත් ධාරා ෂෝක් එකට LED के धनाग्रेन गीलाम रौम दागिन ऋणाग्रेन एलिए दिनो नहीं एलईडी के मित्र पाती किसी प्रश्न एलईडी के पाती दरें मेतन दाखिल निरीक्षण मेद बिंदु गेलोमीटर खाटू दक्षिणावत उत्तम इवागे में एलईडी दलवेनो मेतन सिद्धुन दारिद्र्य विसर्जने लक्वीम अरे उत्तरलियम पहाटिया पहाटियानो मैंने पहाल एक्स अग्रे मेक लियागन इक्मनिम उतनी पास आप दाने वेड़ीपुरा सीधुना मट निरीक्षण 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 अंकेकर
निरीक्षणांक एक तमाय मेद बिंदु गैल्वनो मीटरे मेद बिंदु गैल्वनो मीटरे खटुव दक्षिणावर्त मेद बिंदु गैल्वनो मीटरे खटुव दक्षिणावर्त उत्क्रमणय पेन्वाय අපි එක දැන් කතා කරානේ පුතේ මැද බිඳු ගැල්නෝමීටරේ කටුව දක්ෂිණාවර්ත උත්ක්‍රමණයක් පෙන්වයි තව නිරීක්ෂණයක් තමයි LED ය දැල්වේ අවසානට හේතුව ලියා ගන්න ඇයි මෙහෙම වෙන්නේ හේතුව තමයි මෙහිදී ආරෝපණයට ලක්ව තිබූ දාරිත්‍රකය ආරෝපණයට ලක්ව තිබූ දාරිත්‍රකය විසර්ජනය වීම නිසා මෙහිදී ආරෝපණයට ලක්ව තිබූ දාරිත්‍රකය විසර්ජනය වීම නිසා අනිපතේ මෙහිදී ආරෝපණයට ලක්ව තිබූ දාරිත්‍රකේ විසර්ජනය වීම නිසා දාරිත්‍රකේ ඍණ අග්‍රේ සිට ධන අග්‍රය දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමයි ඒ නිසා තමයි මේ වගේ නිරීක්ෂණ වෙන්නේ අපේ සාකච්ඡාව අදින් අවසන් වැඩිපුර විනාඩි 15ක් ගත කවුරුවත් දරුවෝ මාතක තරහ වෙන්න එපා මං කෝ වෙනත් පන්තියක් තියෙනවා නම් ලීව් වෙලා යන මේක රෙකෝඩින් එක දැම්මම පස්සේ අන්තිම ටික බලන්න අපි පාඩම ඉවර කරා මොකද මේ අග ටික ඉවර කළ ඉතිරි කළ තිබුණා නම් වැඩක් නැහැ ඒතර වීඩියෝ එක පෙන්වන්න මං ඊළඟ දවසේ හෝම්වර්ක් වල අන්තිමටම තියෙනවා ආරෝපණයක ක්‍රියාව විසර්ජනය සහ ආරෝපණීම සහ විසර්ජනීම අන්නේ හෝම්වර්ක් සාකච්ඡාදී එතන ආරෝපණීම සහ විසර්ජනීම කතා කරද්දි මම ඒකට අදාළ වීඩියෝ එක පෙන්නනවා මොකද මට කාලය ඉදිරිය අවසන් වෙලා තියෙන්නේ හරි නේද පුතේ හරි දැන් 10 ආමාට ඊළඟ පන්තිය පටන් ගන්න තියෙනවා හරි නේද හරි පුතාල එහෙනම් මෙටික ඉක්මනින් ලියා ගන්න තව තප්පර 5යි දෙන්නේ ඉතින් ආදර සාකච්ඡා අවසන් වෙනවා පුතාල වැඩි ඉවරච්ච දරුවෝ ලීව් වෙලා යන ඉක්මනින්ම තවත් පන්ති තියෙනවා නම් හරිද මේ හරිද එහෙනම් ලියා ගන්න දරුවෝ ලියා ගන්න මම මෙහෙම ආයුබෝවන් කියන්නම් හරි පුතාල දුල හැමෝටම එනම් බුද්ධ සරණයි දේ පිහිටයි අපි ආයෙමත් හමු වෙන්නේ හෙට හවස ඉගස් ක්ලාස් එකකින් හෙට හවස 2-4 13 වෙනි පාඩම වායු ගෝලයේ අවසානය දක්වා යන්න උත්සාහ කරමු හෙට සාකච්ඡාව කරගෙන හරි එහෙනම් අපි අදට සම්බන්ධමු එහෙනම් හැම දරුවෙක්ම එකිනෙක වැඩි ඉවරච්ච දරුවෝ නේකින් එහෙනම් හැමෝටම බුද්ධ සරණයි දේ පිහිටයි එක සෙට ආයුබෝවන් කිම 1යි 2යි 3යි ආයුබෝවන් පුතේ හරි නේද හරි ලියා ගන්න දරුවෝ ලියා ගන්න හොඳයි අනිත් දරුවෝ ලීව් වෙලා යන්න පුතා පාඩම ඉවරයි පාඩම ඉවරටම ඉවරයි අංග සම්පූර්ණ ලෙස ඉවර කරා. ඊට ලබන සතිය මේකේ ලබන සතිය කියලා කියන්නේ සමුද දාන 7 වෙනි පාඩමේ නෝට් එක පුතාලේ නෝට් එක ලියලා ලෑස්ති වෙන 7 වෙනි පාඩමට ශක්තිය ආකාරහා එහි භාවිත. හරි ලියලා ඉවර ඇති. එහෙනම් කැමරා ඔන් කරන්න කොහොද? හරිද? මහන්සියනේ. හරිද? තේරුණාද හොඳට? කොබලන් කැමරා ඔන් කරපු දරුවෝ තේරුණාද කතාව? පැහැදිලි කරන්න පුළුවන්ද තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද? හරි. ඕක තමයි අමාරුම කොටස. එකෝ මරි අපි ඉවර කරා හරි අපි ආයෙමත් ඊළඟ දවසේ හමු වෙමු එහෙනම් පුතාලා ලීව් වෙන හොඳයි මම මයික් එකත් ඔන් කරන්නම් එක්සෑම් කරපු නිතරම එක්සෑම් කරන්න තාමත් ඔන් එකේ තියෙනවා එක්සෑම්ස් කරලා හරි මොන මම මයික් එක ඔන් කරා සර් මඩ සර් හයවතරේ තියෙන එක්සෑම් ඩෙස්ටිගේස සාතිගේ හම්බුනේ නෑනේ ආනේ මේ අසංග නේද මේ කතා කරන්නේ අසංග ලේක ඔක්කොම තියෙනවා දැන් මම ඔක්කොම ටික සාතිගේ ටික ලෑස්ති කරලා දෙන්නම් කොහොමත් හරි මට අසංග WhatsApp වලට મેસેජ් එකක් එවලා තිබුණේ ආයමත් උඩින් එවන්නකෝ મેસેජ් එක හොඳේ හා සර් මගේ එකට ආයම් 5යි සර් නියමයි හොඳයි වෙරි ගුඩ් සර් ගිය සතියේද සර් රෙකෝඩින් එක සර් බලන්න බෑනේ වාර ගණන අවසන් කියලා වැටෙනවා ආ ඉතින් වාර ගණන අවසන් කියලා කියන පුතා වාර ගණන 5ට වඩා වැඩිපුර බලලා බැලුවේ නෑනේ සර් ආ පුතා මේ කරන්නේ නැත්තේ මේ පුතා එක ප්ලේ වෙන්නේ නැති නිසා ක්ලික් කරන්නේ නැති වාර 5ක් විතර.
ඒක මෙහෙම ගැටලුවක් කියලා තිබුණා අර වීඩියෝ එක බ්ලොක් කරලා තිබුණා ඩිස්කවරි එකෙන් ඒ තමයි අර මේ මම වීඩියෝ එකක් ගත්තනේ වායුගෝලය ගැන පෙන්න ඩිස්කවරි එකෙන් ගත්තා ඒ නිසා අර කොපිරයිට් ක්ලේම්ස් වලින් බ්ලොක් කරලා තිබුණා ඒක හදලා ආයිමත් දාලා ඇති ඒක නිසා එහෙම ගැටලුවක් ආවත් එක සැරේට වඩා ක්ලික් කරන්න එපා ආයිමත් ටික වෙලාවකින් try කරලා බලන්න මම ඒක හදලා දෙන්න පුතා හොඳේ හා සර් WhatsApp වල મેસેජ් එකක් යවන්න වෙලාවයි නමයි ඊයේ සංකේ ඔක්කොම හොඳේ හරි प्रश्न पत्र फिजिकल पंती හරි ඉන්දන ප්‍රශ්න තියෙනවනේ හරි පුතේ හරි ෆිසිකල් එක නවත්තන්න නෑ නේද නෑ නෑ ෆිසිකල් පන්ති දිගටම තියෙනවා ෆිසිකල් පන්ති තියෙනවා අර දැන් මේ දවස්වල ඔන්ලයින් එක ආයෙමත් ගොඩාක් අලුතෙන් දරුවෝ ඔන්ලයින් එකට එකතු වෙලා තියෙනවා හරි එහෙනම් සර් ඉක්මනට යන්නද සර් තාම උදේට කාලා නෑ ආයෙමත් 10 යාමට පන්ති පටන් ගන්න තුන 11 හසරේ අක්කලා ඉල්ලගේ හොඳේ හරි එහෙනම් හැමෝටම බුදු සරණයි දේපීටයි හරිද පුතේ ආයිබෝවන් සර් හරි ආයිබෝවන් සර් ගියා